कक्षयो निभानम् द्वेषखयो निभानम् मोहखयो සබ්බේ සංකාරා අනිච්චාති යදා ප්ඥාය පස්සති අත නිබ්බින්දති දුක්ක ඒසමක්ගෝ විසුද්දිය. සබ්බේ සංකාරා දුක්කාති යදා ප්ඥාය පස්සති අත නිබ්බින්දති දුක්කේ ඒසමක්ගෝ විසුද්දිය සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඥාය පස්සති අත නිබ්බින්දති දුක් ඒසමක්ගෝ විසුද්දියා මෙන්න ්‍රිලක්ෂණය සම්මා සම්බුදුපයන් වහසේ විසින් දේශනා කොට වදාළ. සබ්බේ සංකාරා අනිච්චායේ සබ්බේ සංකාරා දුක්කාතියේ සබ්බේ ධම්මානත්තාති. ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදුපයාණ වහන්සේ දේශනා කළේ අනිච්ච දුක්කානත්ත කියලා. පස්සෙ කාලි ලංකා විහිටපු අට්ටකතාචාරීන් අනුරාධපුරයුගෙන් පස්සේ සද්ධර්මය වෙහිළ ගියයාට පස්සේ මහරාටන් වහන්සේ මාර්ගපල්ලාබින් ක්‍රමෙන් අතුරුදන් වෙ ගයාට පස්සේ කද හෙතුම්පත් නැති කාලට මිනිස්සුන්ට සද්ධර්මි විවෘත වෙනි නෑ. එක ක්‍රමරටාවක් න විශ්වේ. අඥඥානියෝ ලෝක ඉපදදිල ඉන්න කාලෙක බුදුරජානාසික බුද්ධ ශ්‍රාාවක පහළ වෙන්න බණගියන් එනම් බුද්ධ කෝල හලෙ අප පහළ වෙඩෝන එම නැත්තම් බදධමත් මිනිසු ලෝක ඉන්ඩෝන අන්න ඒක අයට තමයි සද්ධර්මය මතුවෙන්. එනම් අන්න සතවර්ස ගානත් තිස්සේ මේ ධර්මය වැහහිලා ගියා අනුරාධපුර යොගෙන් පස්සේ මොකද වනේ අට්ටකතාචාරිින් ඇවිල්ල ලංකාවට ඉන්දදිියාවෙන් එහෙ එකක තැංවලින් ඇවිල්ල කිසිම මොලෙයක් නැති මෝඩයෝොටික් මොකද කරේ අසිරිමත්තු බුදුපියන්හන්සකෙ තතාකත සද්ධර්මය නැසළම දැන්ම. සංස්කෘත භාසාාව එක ප්‍රාචීන බාසයගෙනගත්ත මෝඩ පණ්ඩිතයෝටික් බුදුරජාණන් වහන්සේ මේ පවිත්‍ර හද මඩලින් මේ ෝක සත්‍යයා කිරීමම් මහා කරුණාවෙන් දේශනා කොට වදාලේ පවිත්‍ර නිර්මල ධර්මය නසල දැම්මා මේක නිකං විදක්ද ව්‍යක්ත කතාවක් කර. ඔබ පැරණි අට්ටතා බැලුවත් කිසි දවසක නිවන්දකිට ප්‍රාර්ථනා කරන්නේ. මේ වර්තමාන පැණි අට්ටකතාගේ නම්රාධපුර යෝගතීච මුල්ලවනව මේ කියන්නේ. පස්සෙ කාලික ලියල තියෙන අට්ටතා බැලුවත් මෙතන මේ භික්‍ෂුන් නාන්සෙලත් ඉන්නවා ලංකාේ තව භික්ෂු හසේ ඇතින මම් මේ කෙි කැහෙන. කියලම උන්හන්සෙලට මම්ම කියන්නේ උන්නාසලත්කය ඇත්තද ොරු කියලා ඔය මෑතකතා මෑත යුගල තියෙන අට්ටකතාටික කියව්වුවොත් එහෙම ඔබ හිතනවා නිවන් දකිනක මේ විශ්වය කිසිිමදවස කරන්න බෙරි වැඩක්කෙ ලොබට. ඔබේ අට්ටකතාාව බැලුවත්හේ මොකක්දන දොබොට වෙන්නේ ඔබ ඇවිල්ලා බුද්ධි හීනය එ බාට පත්වෙයි ඔබට ඔබේ තියෙන බුද්ධි අතුරදහං එලයයි බටයි ජීවිතයට නිවනක් ගැෙන හිතන්ඩ බැරිවෙයි. ඒත් තරම් නිවන වහලදාලා මොකක්ද කරේ. අර ඉගෙනගත්ත සංස්කෘත මෝඩ පන්දිිතකම පෙන්නඩ? ප්‍රාචීන භාසාවල තින ්‍යක්ථකම පෙන්නන්ඩ මේ සර්ලවතියන ධර්මය තේරෙෙන්න්නත් නෑ තේරුණන් කර නැනේ වැඩේ පෘත්තාක් ඥනය කරපු අමන වැඩක්මේ. අට්ටකතාලියනවා කියලා පෘත්තාක් ජන අමනයෝ කරපු වැඩමේ. ඒනිසා මොකක්ද කරේ අර උත්තරීතර මේක ගාතාවන් තිීරෙන ධර්මය නි ම මේ ලංකාව සියලම දෙ නාටිකැන් ලෝකේ එක් ගාතාව ඕන නිවදකිින් එකක් ගාතාවයි කාමතෝ ජයති සෝකෝ කාමතෝ ජායති භයන් කාමතප මුත්තස්ස නත්ති සෝකුතෝ භයන් ඔය ගාතාව ඇති නිවන්දකිට සෝවාන් වඩ ඔය ගාතාව විතිෙනවා පටික්ෂ සමුපාදය ශ්‍රිලක්ෂණය චතුරාර්ශත්්‍යය ඔය ගාතාව වැටහනානං හරියට අර්ථ නිරුක්තිය ඇතුව සෝවාන් වෙනවා. ඒ ගාාව හොඳට මැති නිවන් දකිින්න්න. ඔ එක ගාතාව ඒ ගාථ භහරි නැත්තං පේමතෝ ජායති සෝකෝ පෙමතෝජයති යින් පේමතො හිප මුත් අස නතිසෝක කුත බයන් ය ගාව ඇති. ඒ තෝනැත්තං තන්නාජයති සෝකෝ තන්නාජායිති භයන් තන්න එප මුත්දස්ස නතිසෝක කුතෝ යන් ඒ ගතාව ඇති. හැමතිස්සෙ සතරපද ගාථාවේ මුල් පද දෙකෙන් පෙන්නන්නේ දුක්කාරි සත්‍යත් දුක්ක සමුදධාර සත්‍යත් දෙවන පද දෙකෙන් පෙන්න්නන්නේ, දුක්ක නිරෝධාර් සත්‍යත් දුක්ක නිරෝධගමි පටිපදර් සත්‍යත් ගැන එක දෙක කියන පදකෙන් පෙන්න්නේ දුක්කා ර සත්්‍යයක්ත් ක් නිරෝධර් දුක්කාර සත්‍යයත් දුක්කමුදධ ර සත්‍යයත්. තුන හතර කියන පදවලිම්පෙන්න්නේ දුක්ක නිරෝධර් සත්‍යත් දුක්ක නිෝධගමනිි පටිපදාාර සත්‍යත්. එක දෙක කියන පදවලිම්පෙන්න්නේ දොතාව අනුව උදය සමුදයගෙන ලක්ෂණය. තුන හතර කියෙන පදෝලිම්පෙන්න්නේ දොතාවට අනුව නිරෝධය වය කියන ලක්ෂණය. එනම් කාමුත ජාති සෝක කාමුතෝ ජයිති භයන් කාමුත ඉපමුත් අස නතිසක කුතෝ භයන් මේ ගාතාවේ. එක දෙක පදවලින් පෙන්නන්නේ අනුලෝම පටිස්ෝපාදය අවිජ්‍යාපච්චා සංකාරා සංකාරපච්චා වි්ඥානං කෙලවර එවමේ තසකෙවලස දුක් කන්ද සමමුති හෝති. තුන හතරගෙන පදොලිින්පෙන්න්නේ අවි්‍යා නිරෝධ සංකාර නිරෝධ සංකර නිරෝධද වි්ඥා නිරෝධ කෙලවරට ඒවේ තස්කෙවලස්ස දුක් අන්දස නිරෝධ ෝ. කාමත යිති සෝක කාමමුතු ජයිති යන් කාමුතු ප මුත් අස නති සොකුතුතෝ බැගන්න ගතාවගන ඔය ගාතාවවෙ පදහතර තියනවා චතුරාර් සත තියනවා ත්‍රිලක්ෂණයේ තියෙනවා පාටික්ච සමපාති තියනම් එකව නිරවානු මාර්ගය තියෙනවා ඔය ගාතාව හරියට තේරුණනාානම් සෝවාන් වන්නු අතළඟ තියෙනෙ නිවන අතළග හිතළඟ නිවන තියන එක ගාතාවෙන් නිවන්නවබෝධවෙන් එක ගාතාවක් ඇති ය ගාථාව ඇති කවරහරි මට අභියෝග කරනවානං මංඔ ගාථරින් බණ කියන ඔබ කියන කාලයක් හැබැ ඉන්දෝන මයිස්තරහ වාඩි වෙලා අභියෝග කරන කෙනා. අියෝ කරඩ බලන්නට කවුරහරි ංකාව හැර ලෝකහැරි. ඉන්නවනං ජකතෙක් භික්‍ෂූන් අතරහරි, භික්ෂුණින් අතරහරි උපාසකය අතරහරි උපාසිකාව අතරහරි, මනුස්ෂ්‍ය අතරහරි දෙව අතරහරි, මාරය අතරහරි බ්‍රක්්මය අතරහරි ඉන්න නකවරෙක්මට අයියෝක කරන්න බලන්න මාස්තරහටෙල්. ගාතාවෙන් ම බණ කියනවා පැකී අද්ද කියන්න ඕන පැ පහද්ද දායද්ද පැය පහළවාද විශ්සද්ද දවස් දෙකද තුනක්ද මං බණ කියනවා හැබැයි අභියෝක්කටපු කෙනා ම ඉස්සර යින් දෝන බනාගෙන. අබියෝක් කරන්න මම කියනවා බන ම මේ ඔබේ නිවනරක්ෂාකරල දෙන්ට මෙම කියන්නේ හැම දෙයක්ම මේ එකවෙේ එක ගාතාවෙන් දකින්ඩ පුළුවන් නිවන වහල දාල තියෙන හැටි. අ පැරණි අට්ටකතාටික වැැලූහාම මේ ඇතින් මේ පණ්ඩිත මෝඩෝටික ෙන්දාපු මෝඩ පණ්ඩිතයෝටික තමන් ඉතින සංස්කෘත ප්‍රාචීන බාසා හැකියාව පෙන්න්නන්ට සිංහලෙ තර ව්‍යක්ත සිංහලය පෙන්නට. මේ පහසුවෙන් අමාමෑනි ලොතුරු බුදුියාන් වහන්සේ ආචික්කනා දේශනා පඤ්ඥපනා, පට්ටපනා විවරනා විභජනනා උත්තානිකම්මන් කිව්ව පුළුවන්තරම් සරලෝ දේශනා කරපු ධර්මය. පුළුවන්තරං නොතේරෙන්න අන්ඩර් දෙමලයක් බවට පත් කරලා. අප බ්‍ර බවට පත් කරලා අට්ටකතාගක අර වලියල තියෙනවා අ අප අ තියන අපේ මේ ත්‍රිපිට කල්මාරියත් ම මෙලෝ මනුස්සෙබ් බලන්න ඒවා ඇයිඒ බලන්ඩ හිතන්නවත් බැයවා ඒඒ ඒවා කියවන්ඩ සිංහල බාසාාවයි මහාචාරයවරෙක්වලළ ඩෝන පාිබාසාාව නැත් සස්කෘදධ භාසාාව මහාචාරයවෙරෙක් වෙලා එන්ඩෝන ඒව කියවන්ඩ එකන්නේ ඒ අටකතාවට අනුවන නිවදකිඩ පුලුවන් එන්නේ භාෂාව ප්‍රවිණිට්ට විතරයි. භාෂාව කෙල පැමිණිට පුලුවන් ඒවා කියල නිවදකිට ඒත් පුළුවන් ඒ ඇතුළ නිවනක් විග්‍රාවෙලා යෙනවනම් මෝඩ අමනයෝ කරලා තියෙන වැඩේ දන්නවවා බ. තමන්ගේ තියන භාෂාහැකාව පාවිච්චි කරලා බුදුරජාණාන්සගේ ධර්මය භාවිත කරලා ඔවුන් කරලා තින වැඩේ තමයි. තමන්ගේ මෝඩ ප්ඩිතකම පෙන්නන්නගේ හිල්ලා සද්ධර්මය මේ පහසුවෙන් විවර වෙන ධර්මය වහලදාපුය එකක. හතාගතප්පවේදිතෝ බික්කවේ ධම්ම විනියෝ විෝටව විරෝජති නෝ පටිච්චන්ත. මේ ධර්මී විවෘර්ත වෙච්ච ධමටයි බලන්නේ වැහිච්ච ධර්මට නෙවෙේ. එහ අරකරලා තියනමක දට්ට කතාගේ කිය ඔක්කං වහලදාාපු එක ධර්මය. එක ගාතා වි්‍යුවන්දකින්න පුළුවන් මිනිස්සුන්ට අර මහත් පොත් මෙන්න මෙච්චර පෝොත් සමහර බැලූහාම ඔබට හිතෙහි ඔබට කිසි කලෙ නිවදකින්න ැෑ කියලේ පොත් බැලුවොත්ේ ඒ තරම් ඒවයි ව්‍යක්ත සිංහල ව්‍යක්ත භාෂා රටාවත්තියෙන්නේ. එකනෙ මට තේරෙන්න්නේ ලියපු මිනිහටවත් කියවූත් තේරෙයිද කියලා. ඒ තරම් අන්ඩර් දෙමල ඇත්තියෙන්නේ ඒ තරං අප බ්ලාන්සේ ඇත්තියෙන්නේ මේ සර්ලව තේරුම් කරන්න පුළුවන් ධර්මය මේ අතිසේ සර්ලව තේරුම් කරන්න පුලුවන් ධර්මය අන්න කොරපු වැඩේ ඉති ඒනිසා ඒ නිසාමකද වනේ මෙන්න මේ ඔය අට්ට කතා ඔය ආවි කොහොමද අනිත්‍ය දුක් කනාාත්ම කියලා. අන්තිමට කිසිම විචාර බුද්ධියක් නැති තට්ට බාගත්ත පමණින් සිවුරක් ඇදගත්ත පමණින් බුදුරජාණාසක බුද්ධ ශ්‍රාවකයක් කියලා මගඟවරද්දගත්ත අමන මිනිස්සුමකද කරේ අනිත්‍ය දුක් කනාත්මකගේ බෙරිහිහන් දෙෙන්න්න ගත්ත ලංකාවේ. අවසානි සොහෝනි වැලලුවගේ හිල්ල නිවන උත්තරීතර සංකත නිර්්බාන ධාතුව අන්න දැන්තින ලංකායි සොහොන් වල කනතුවල කානාත්්‍ය තියෙන්නේ නිවන ඇයි මරිච්චක මංගානව සියල්ල අනීත්‍යයි කියලා අරතින් මළගෙතර සියල්ලා නීත්‍යයි සල නැතියන සුළයි වයදම්මා සංකාරා හටග සියල වනසෙන සුළිය වරද්ධගත තැනන්දලා ට පසමකද වනේ ඊට පසේ හැයි හැම මල්ලගෙදරකම්පේන්නේ හැම මළගතරකම්පේනෙන් හැබැයි පුදදුම කරමියයක් ඒකත් මිනිස්සුන්ගෙත් හැම මළගෙතරකම්පේනවා සියලු සංස්කාර අනිත්‍යයි කියලා. එවනට ගහලතිනවා අනිච්්‍යාවත සංකාරා කියලා මළගෙතර. සබබේ සංකාර අනිච්චාතිී කියලා සියල සංකකාර අනිත්‍යයයි කියලා තියෙනවා හැබැ මනිස්සුන්ට පේෙන්නේ අනිත්්‍ය කෙන කෑල්ල විතරයි. අනිච්ච කෙන පදේ පේන්නේ ඒසා ංකාව බහතරයක් දෙන ොද මොකදහිතං ඉන්නේ. බුදුරජාණනාාස දේශනා කරල තින්නේ අනිත්‍ය දුක්කනත්ම භික්‍ෂූන් විකෘති කරල දේශනා කරන්නේ අනිචදුකානත්ත කියලා හිතං ඉන්නේ. දැන් අද ලංකාවේ අති බෞතරයක් දෙෙන සිංහල බෞද්ධයෝ අති බෞතරයක් දෙෙන හිතන්ගන්න මොකක්ද අනිත්‍ය දුඛනනාත්ම ප්‍රකෘතියයි අනිච්චදුක්කානත් විකෘතියයි කියලා දනං ලබන, සනරම රාත්‍රය වෙන්වෙන් ඒවෙනුවෙන් කතා කරන්න කාටහරි ප්‍රශ්නයක් තියෙන මං මේ දේශනා කරන ධර්මය සම්බන්තියන්. භික්‍ෂුවක් වුණනත් භික්ෂණයක් වුණත් උපාසෙක් වනත් උපාසිකවක් වුණත් මං අඩගානුෙන්ඩ කියල හෙනම් මේ අරණවිහාාරයට නැත්තං අවස දහම් ම්ඩපයක් ඉදි කරන්න වංග තෙන්න්ටේවා. බුදුරජානාසක ධර්මය වෙනුවෙන්. ඒ තරම්ම මංමුලා කළ ලංකායි මිනිස්සුටික. ත්‍රලක්ෂණය කියන ොක්දගගේ ලොහවා මනීත්‍ය දුක් ානාාත්ම කියවා. ්‍රලක්ෂණය ගැන නිච්ච ක්කනත් සබබේ සංකාර අනිච්චාති යද පනා පස්සති අත නි්බි දිති දුක්ේ සසමක්ක විසුද්දියා සබ සංකාරා දුක්කාාති සබේ ධම්මානත්තාති අනිච්ච දුකනත් යදනිං තන්දුුක්කන් යන්දුක්කන් තදනත්තා මඟව අද අදබට පෙන්න්නන්නම් ප්‍රකෘතිය විකෘතිය මොකක්ද කියලා නොද මිනිස් සුවිසරහ පුළුවන් වලම්බිදින්. අයිංසක ස්සර පාලුගෙවල්ල බුදුරජාණාන්සකේ බුද්ධස්්‍රාවක ඉස්සර ධර්මිවාන්නාම්බෙන්නේ ඇත් ඇති ඇටියග ෘර්ත කරනවා ඇත ඇති හටිම්ගි ෘත්තව වෙනවා එනම් මෙන්න ලංකාවට වෙලා තියෙනදේ ත්‍රීලක්ෂණය පටලව ගත්තා අනිතිදුක් අනාාත්ම කියලා අපේ සිංහලේ නිකම් මේ අපේ ආච්චිල සීල පවා දටත් වයසක මනිස්සු අනේ අනිච්චන් කියල තමයි කියන්නේ අනේ අනිච්චන් කියලා අ අනිත්‍යන් කියල කියන ගොහ ඇත හිලා තිෙනවද අනිච්චේ දුක්කේ අනිච්ේ දුකේ කිය වැඩිහිටි වයසක සීලාච්චිල තාමත් කියනවා ඔය වැඩිහිටිය අය පරණ අනිච්ච දුක්ක අනත් අනිත්්‍ය කෙනෙක් ොහෙන්දා බලමු අපි ස්සරටමන්තා මේ විග්‍රහ කරනෑ මට මේ කාලය තුමයි මදි වෙන්න තින් කමන්න කෝමාර අපි මේ ලැබෙන කාලය තුළ මං විග්‍රහ කරන්න එතකොට මෙන්න මේ අනිච්ච කියන පදය හරියට විග්‍රා කොළොත් ඔබට නිර්වාණ ධර්මය අවබෝධ වෙනවා නිවන් දකින්න පුළුවන් නිර්වාණ අවබෝධය ලැබෙනවා සුවවාම් පලට පත්වෙනවා සවාම් පලින්ඳල ඉදිරියට පත්වෙන අකදාආගමි අනනාගමි අරහත්තාදී මාර්ග පලයන්ට ගමන් කරන්න පුළුවන් ප්‍රථම කොටම සෝවාම් පලිට පත්ව නවා අර්ශාවක ක එබට පත්තයනමර නිියභවිට පත්ති නෝ මොකද අනිච්ච ලක්‍ෂණයා බෝධ කරගත්තාම හැබයි අනිච්ච ලක්ෂණයට තින අර්ථකතනයේ වැරද්දුවොත් එත්ත නිම්ම වැහිලියනෝ නිවම් මග එත්තා නිම්ම වෙහිලියයනෝ නිවම්මක අනිච්ච ලක්ෂණයට බුදුරජාණා සිදින අර්ථය හැර යම්භික්ෂුවත් තමන්ට හිතන එකක් කිව්වෝත් එදාට වැහෙලයනවා නිවම් මග ලංකා වනේ මේක කවුරු හරි මේකට එහිව කතා කරන්න කැමතිනම් කරුනාකල් ඉදි කරඩ දහම් මන්ටපයක් මං එතෙන්ට එනවා මං බුදුරජාණන්සගේ නාමෙන් එනවායි වෙනුවෙන් එනවාමයි මං කැමතිගෙනෙක් ඉදි කරන්න දම් මණ්ඩපයක් මං මහානායක ගෞරුණී හාමුදුරන් ඉඳලා සියලම එම් භික්ෂු ඉන්නටන් සියලම මින්නාදලට මංගේ යන්නන්නේ මං මේ කියනෙකට විරුද්ධඔබට හටක් නගන්න පුළුවන්න්නන් ඉතිකරන්න දහම් මටප මංගේ දෙදටෙන නොද. එනවා ඇවිල් අපි කතාකරම් බලන්න ධර්මය ගැන අනිච්ච කියන පදේ වැරදියට විග්‍රහකරපු ගමන් නිර්වාන දවාරය වැහිලයනෝ මේ නිර්වාන දවාරිී විෘත්ත කරන ප්‍රධානය අතුර තමයි මේ අනිච්චකයන්. මේ පදේ වැරදියට විග්‍රාකරපු ගමන් පටිච්ච සමුපාදය කියෙන නිියාධර්මය පේෙන් ඇැතුවයන බදුරජාණාන්ස දශනා කරන්නේ අනිච්ච වසයෙන් පටිච්ච සමපාදයයි පටි සවපාදය අනුලෝමයයි ප්‍රතිලෝමයයි එකවර දැකීමේ දතාාවයි මේ අනි්ච ලක්ෂණෙන් පෙන්වා දෙන්න. කියනට නනි චෞපාද වයට නනි චමං විස්තරහට විස්තර කරන්න තාම පටන්ගත් අවිතරයි. එතකොට එහෙනම් පින්ගොතුන මේ අනිච්ච කියන ලක්ෂණය, වැරදියට විග්‍රහොළොත් කවරුවාරි, තමන්ට හිතුමනාපිට හිතළුවක් කිව්වෝත්. අනිච්චගේන්න මේයි කළ හිතළුවක් කිව්ෝොත්, එදාටනමොකද වෙන්නන්නේ ති හැ පැතර නිරවාණ මාගය හිලා යනෝ අයි ඔහට පේන පටිච්ච සමුපාදයගෙන අර්ථය අයි මොනම ක්‍රමයකටත් පටි සහපාද පේන ඉඩස වෙනක් තමයි ගැන්ඩවේ ලංකාවේ ඒමතිය නොමං මේවා අන්න ඉංර මට කුඹල්කාරයෙක් වඩ බෑයිතිං කුම්බල්කායෙක්ල වන කියන්ඩ බෑනි සමම් මේ ඔබට විවෘත්තෝම කියන්නේ එන්න මේවා වැරදි අනිච්ච කියන පදයට කෙනෙක් කිය නවා අනිත්‍යයි කියලා ඉස්තිරණෑ කියලා සම්පූර්ණයෙන් වැරදි අනිච්ච කියන පදයට අනිත්‍යයි කියල දෙන අර්ථකතන වැරදි ඉලට අනිච්ච කියන පදයට කැමතිසේනෑ කියලා කියනව අර්ථයත් ඒකත් සම්පූර්ණයෙන් වැරදි පත්තරේකත් ගිහින් තිබුණා අපේ සුජාත මැණියෝ මට පෙන්නුවේ පත්තරේක ගිහිල්ල තිබුණා අපේ මේ සනරාමර්රාත්‍රී ගැන ර පින්වති අදධාපු ලිපියක සොයා බැලීමකින් තොරවලියලා අනිච්ච දුක්ක අනත්ද කියලා අනිච්ච කියල ලාතියන්නේ අදක්ෂරය මහපාණ චයන්න සම්පූර්ඩිං වැරදි අනිච්ච කියලා ලියද්දී මට පෙන්න්නන තිරුණ නම් හොඩයිඉතින් අනිච්ච කියල ලියද්දී අයන්න නියන්න අල්පප්‍රාණ චයන්න මහප අල්පා අල්චයන්න මහප්‍රාණ චයන්න එහෙමලිවා සම්පූර්ණිින් වැරදි ද සම්පෝර්ණ විකෘතියක් ඒක සම්පෝර්ණ විකෘතියක්ක ඒක මොකද බුද්ධ වචනය නිමේතකට පේන්නේ වෙන වචනයා සම්පූර්ණින් වැරදි ඒක ඒ විදියට අක්ෂරේ මාරු කරන්න බෑ අන්තිමක්ෂරයේ නමුත් සනරාමර රාත්‍රිය ගැන නිවදනනි අද්්‍යාධ්‍ය අපේ කවරහරි පංවත පින්වතියක් සොයා බැලිීමකින් තොරව දාලා තිබුණ එකයි මම්මේ මතකරේ ගෙනත්. ඒ අනිච්ච ගැන නිව අපි කියන්නේ අන්තිමක්ෂරයේ වෙනස් කරල මහප්‍රාණ චයන්න දාලා එක සම්පූර්ණෙන් වැරදි. හොදර මතකදයාකණ්ඩ අද මං පෙන්වා දෙන්න අධර්මය ඔබ හොට කරුණා කල ගෙනට සත්පුරුස මනසකින් මංඟ ඔබේ මිත්‍රෙක් වසේ පෙන්වා දෙන්නේ. කාටුවත් පාරගණ්ඩුවත් කාෙක්වත් ගැටුමක් ඇතික ගණ්ඩුවත් කායකවත් වාදවාද තික ගණඩුවත් නෙවෙයි මංගේ සසිියල් නෙබ වෙෙන් වෙල ඉන්න ික්ෂවා. සියලු වාදවාද සියලු තර්කවාද කල කෝලාහල් අරග ලක්කගේම ඇත්තලමන් පැත්තකට වෙල ඉන්නේ අට කිසිමදේකට සම්බන්ධය නූමනාවක් නෑ ම මේ කරුණුකාරණා පෙන්න්න දන්නේ හොදෙක් මොබේ නිවන උදෙසායි. එතකොට අනිච්ච කියන පදේතන අවසා නක්ෂේ මහප්‍රාණ චෛන දැම්මාම සම්පූර්ණයෙන් පදේ පවා විකෘති වෙලයනවා. අර්ථය විතරන්නේ පදේ පවවිකෘති වෙලයනු? පදෙත්වකෘති අර්ථය ගැන කුමක් කියන්න ද පදත්වකෘති වෙච්ච තයන. එනිසා කැමති සේනෑ කියන එකත් සම්පූර්න්නෙන් වැරදි අනිච්ච කියන්නේ කැමැතිසේනෑ කියල කිවොත් ඒකත් වැරදි. ඉලකට අනිච්ච කියන්නේ කැමැත් ෂට වෙන්න කිවොත් ඒකත් වැරදි. ඉලට අනිච්ච කියන්නේ තවත්බොකක් හරි කියලා කියෙනන නම් ඒ ඔක්කම් වැරදි බුදුරජාණන්හස දේශනාක නර්ථය පමණයි හරි. එන උන්වහස මොකත දේශනා කරන්නේ උන්වහසේ දේශනා කරන්නේ අනිච්ච කියන ලක්ෂණය දකින්න පුළුවන් පටිච්ච සමුපාද අනු විතරයි මං ද පැහැදිලිමුවට පෙන් වාදදිනුවේ ලක්ෂණ අධින් පස්සේයි මේ බනට ගඳන්නොත් ඔබ ය ඔබට අනිචදු කනතත් ්‍රිලක්ෂණය ගැන කිසිීම ගැටලුවක් ඉතුරවෙන්නේ නෑ. එනම් මෙන අනිච්ච කියන පදේට දෙන අර්ථකතනය වැරදු නොත් අනිවාරයෙන් මෙතනින් හැපැත්තට ධර්මය පේන නිවන පේන ට දෘ්ිගතිකෙක් න දම්මුදච්ච විග්ගයිීත ඇති උඩුගුදහස්ස ඇති අංකාර මිනිිය එ්බි වෙනවා ධර්මය නොදන්න ධර්මය දන්ුවක් කෙල හිතාගෙනඉන්න. චරයි වේ‍ය අවසා ධර්මය නොදන්න ධර්මය දන්නවා කෙළි හිතාගෙන ඉන්න උඩගු අදහස් ඇති දම්මුදච්ච විග්ගහිතීත කියන පාපී අකුසල සිත ඇති අඥඥාණය බවට පත්වෙනවා තතාගතයන් වහන්සේ ධර්මය වර්දවා දේශනා කරපු තෑන එට අහං ඉදලා. එකයි වේ‍ය අවසාන භයානක සෙල්ලමක් මේක භයානක සෙල්ලමක් මේ කරන්නේ තතාගත ශාසනයත් එක්ක සර්වක් නිසාාසනය ලිහිල් කරගෙන ඒ දැම් බලන්ඩ ඔබම කල්පනා කරන්න පින් තුනි මත් භික්ෂවා. මමත් මේ ශාසනයේ පැවිදිච්ච ික්ෂුවක් මට පුළුවන්න්නම් මේ ටික බුදුරජාණ වහන්සකි ධර්මය මෙඇයි කියලා පෙන්නන්ඩ. ඇයි අනිත්තයට බැරි මං අහන්නේ. ඇයි තම තමගේ මතවාද කියන්නේ දැම් ම බට අභියෝග කරන්නේ මෙච්චර නිර්බීතව ඉදන්නවද මම මේ කියන එක වචනයක් ඇතුලිවත් මේ සුසිලවන්සක කියෙන භික්ෂුවගේ අහස් නැති නිසා. මේ හම අදහසක්ම හැම ර්ථයම්ම තතාගතයන් වහන්සේගේ ඒනිසයි මම නිර්බීතෝ මේ කියන්නේ මංගහන්නේ මටේටික පේනවානං ත්‍රපිටක මටේ ධර්මය කියවල වැටහිනොවනං ඇයි අනිත්බි භික්ෂූන්ට ඒ දේක කියන්න බැරි ඇයි අනිත්බි භික්ෂූන් තමන්ට උමනාදේවල් කියන්නේ ඇයි බුද්ධ වචනය දේශනා කරන්න හම ඇයි තමන්ට උමනාව කියන්නේ නට අනිචා උපාද ඇයටට අනිච්චා කියන බුද්ධ වචනය හෙම පැහැදිලියම තියද්දේ අනිච්ච කියන පදරේ අනි්ච පදය කොහොමට විග්‍රා වෙන්න කියලා ඇයි ඒ පැත්තකට සිකල ද තමන්ට ඕන දේ කියන්න ඇකට ඉස්තරනය කියන්නේ ඇකට කැමතිසේනෑ කියන්නේ ඇකට කැමැත් හිිෂට වෙන්න කියන්නේ නැත්ත වෙන ොක් හරිතවිකක් කියන්නේ ඇයිඒ මංහන්නේ මොකක්දකට හේතුව අන්නේ කොහල බලන්න න පොඩ්ඩක් ඇයි හෙම අයි කියන්න කියලා බල අමේ පුද්ගලයකක් කවරු අන්න එක මැට්ටි බඳුන් බිදේ මට කරන දයන්නෑ. මම කුබල් කාරයෙක් නෙවේ. කුම්ඹල් කාරෙක් වගේ බයිම් බයින් අනේ මේක කියන්න බෑ මේක කියඩ බෑ මෙයා හිතරිදේ අරයග හිතරිදේ මේ උහම පුළුවන්ද බුදුරජාන්ක ධර්ම දේශනා කර. අ බුදුපියාන්නම බුදුපාන් වහන්සේ මහ සුන්්‍යතු සූත්‍රය දේශනා කළේ මම කුම්බල් කාරයෙක් නෙවේ කියලා මමාත් කුම්බල් කාරයෙක් නවෙේ එකයි. සිදියම රජෝම් බට කියන්නේ නැත්තං හැමදෑම ත්ත අංගාංග නිකන් අර මකදදර සෙල්ල මක් කරන්නේ පඳුරු ගානී අමුතු ලංකායි මිනි සු ෞද්ධය වසයෙන් ඇත්ත කතා කරන්නට පණ බයේ හැබැයි කතා කරන්නේ නිවන ගැන. කතා කරන්නේ නිවන්දකින් කතා කරන්නේ පංචුපාදනස්කන්යෙන් චන්දරාගෙන් ි දස්සෙන්ට හැබැයි ඇත්ත කතා කරන්න බයි වෙවුල්ලනවා සත්‍ය කතා කරන්න බයයි වෙව්ලනවා එවුන්ට කතාව පංචුපා දනස්කන්දය කිරරිතින චන්දරාගෙන්්ඩි දස්සේන්ට මරණයේ ජයකන්්ඩ කතාව. එනිසා බොරුකාරයෝ කදාවත් නිවන්දාකි නෑ පින්ගොතුනි. එනිසා අනිච්ච කියන පදේ වැරදියට විග්‍රහ කොලොත් එතනිින්ම නිවන්මග වෙහේ නෝම්. අනිච්ච කියන පදේ හරියට විග්‍රහ කොත් එත්ත නිම නිවන්මග විවෘත්වය නවා අද බලමයක ඇත්තද බොරුදු කියලා එකොට දැම්ම පෙන්න්නම් ුමන වනේ එකකට මේ අනිච්ච කියන පාදය ගැන ප්‍රධාන වසයෙන්ම දැම්මං අ ස්සලක වනේ ලංකාව මේ ත්‍රීලක්ෂණය ගැන තියෙන මතය සම්පූර්ණයෙන්ගැ අනිත්‍ය දුක් අනාත්ම කියල තමයි බදුරජාණන්සි දේශනා කළ තියෙන්නේ අනි්ච දුක් අනත්ත ැන විකෘතියක් කියලෙන හිතගින් ඒ අදහස සම්පූර්ණයෙන් වැරදී කියලා රටත් ම මේ දැන් කියනවා තමයි වරනෑ දෙවන එක තමයි අපිට පහුගේ කාලය හඩත් ලැබුණ කනට ම අප මේ ලංකාව භික්‍ෂූ සම්ප්‍රදායෙන් පිළියරගත්තා වූ මතය හැටියට භික්‍ෂූන් විසින් පවත්තාගෙනන්නේ අනිච්ච කියන පදේ සිංහල තේරුම අනිත්‍යතාව කියලා. එකන්නේ ඒ වැරදි ඊළඟ වැරදි අදහසමකක්ද අනිච් දැන් ඔන්න බලන්න වැරදි අදහස් දෙකෑ එක තමයි එක තමයි එක පිරිසක්හි තං ඉන්නවා බුදුරජාණාන්ස දේශනා කළේ අනිත්‍ය දුක් අනාත්ම කියලා අනිශ්ච දුක් අනත්්‍ය ගැන විකෘතිය කියලා ඒක මතයා ප්‍රිලක්ෂණයේ ගැන තියෙන දෙවනි මතය තමයි නෑනෑ බුදුරජාණාන්සේ අනිච්ච කියල තමයි දේශනා කරේ අනිච්ච දුක් අනත්්‍ය කියල තමයි දේශනා කරේ හැබැයි අනිච්ච කියන පතේ සිංහල තේරුම තමයි අනිත්‍යතාව ඔන්න ඊ ළඟ මතේ බුදුරජාණනාස අනිච්ච කියල තමයි දේශනා කරේ ුදුරජාස අනත්ත කියල තමයි දේශනා කරේ බුදුරජාණහන්සේ අනිච්ච කියල දේශනා කරපු පාදේ සිංහලර්ථය තමයි අනිත්‍යතාව බුදුරජාණන්සේ අනත්්‍ය කියල දේශනා කරපු පාදේ සිංහලර්ථය තමයි අනාත්මතාව ඔන්න ඔන්න ඊළඟ මතය මේකත් සම්පූර්ණ වැර්දි මතයක් දුෂ ප්‍රාඥමතයක් මේකත් සම්පූර්ණ දුරවබෝධයක් ච්චිගෙන පදට සිංහලෙන්දී පවාර්තියන්න වේ නිත්තික කියන්නේ හෞද පොල් බූරුුව එක් කරපු මෝඩ වැඩක් ලංකාකවට විල්ල. කරපු වැඩේ ක ඒක සිංහලෙන්දී පර්තියන්වේ අනිත්‍ය කියලා ොය දේමිකත්තියෙන්නේ මමත් සිංහලෙන්ි බන කියන්න මීදේ. මංගට කොයිවෙලාකොත් අනිත්‍යයක් ගැන කියල යෙනවාද. නමුත්මං අනිච ලක්ෂණ දේශනා කරන්න ගොය අනිත්්‍යගෙන වචන ගාවන්න වන්නතුව සිංගලෙන්දීපවාර්කතිය යන්නෙ වෙයි මාරයවිල්ල කරපු වැඩක් මේක. ධර්මය පටලවන්ඩ නිවන වලන්ඩ සෝනි කරපු වැඩක් සිංහ ජති බද්ධිමාන් මිනිස්ස ඇට දැන්වත් එකක තේරුම් ග්ඩුඩ. අමනව වසයෙන් කා කොටා ගන්නතුව බොරුවට සංග බේදයක් ඇතිකරගෙන තිෙන ලංකා මේ වෙනකුට. සංග බේදයක් ඇතිකරගෙන තියෙන්නේ. සංග බේදී ඇතිකරගෙන මේ අනිතෙදු කනාත්ම කියලා තවදුරටත් බෙරිහන් දෙන. මේ අමන මිනිස්සු ටික මේ සංගබේදය තවතා වර්ධනය කරලා. විචමහාහ නිේට යන්ට දවස්ස ගානි වැඩ දරග නිිමිඉන්නේ මන්ගයාට කමන්නේ ආසනං දේවදත්වවාගේ හැබැයි අනිම් මිනිසුත් ඇදගෙනයන එකයි අවුල මිනිට විජමහා නිරට යන්්ඩුවන්නම් ආසනං ගයාටකමන්නේ එයාට ඒටඒ තමන්ග කැමැත්තනි හැබැයි ඔහුට අයිතියක් නෑ අසරන මනුස්සයංග නිරගත කරන්න අන්නේ වෙනුව අපි මේ පිිහිටින්නේ එතකොට හනං දෙවනි අදහසත් වැරදි පලමු අදහස තමයි අනිතතු දුකානාත්ම කිය බුදුරජාන්සේ දේශනා කරන් දේශනා කරලා තියනෙම කියෙළ හිතගින්න එක ඒ සම්පූර්ණයම දුෂ්මතයක්, දුෂප්‍රාශඥ මතයක් අම්මන තකතියරු මෝඩ මතයක් අදහසක්කයක. හෙමකන් නෙවෙයි බුදුපියාන්සේ අනිතුදුක් අනාත්ම කියෙකත් දේශනා කරේ නෑ. බුදුරාණ දේශනා කළේ අනිච්ච දුකානත්ත කියලා. ඒ පලමු ප්‍රශ්ඩ උත්තරි දෙවැවන එක අනිච්ච කියන පදයන්. ඒ සිංහල අර්ථය අනිත්‍යතාව නෙවෙයි අනිතතාවක් නෙවයි කියන්නේ උදේ වය කියන්නේ ඔය ඇතිවනෙන නැතිවෙන කියෙන කතාව නෙවෙයි ම පැහැදිි කරන්න දැක්. ඒනම් එතන ලංකාවේ යමක් කියනවම් ලංකාව භික්ෂ පර පුරක් වසය අපි පිළිියරන්ති නේකයි කියලා ඒ අයි පිළිගත්ත මත ඒක ඒක තමයි තාමීනි සංසාර ලැකගන්න තාම මේ එතරපපේෙන් නඇති භයානක සංසාරක ජරාමරණ අතර තාම මේ න්න දඟල නගල ඒ නිසා තමයි එයින් නිදහසන මාවතත්පේෙන් නැතුව ඇයිඒ අර පිළිගත්ත මතේ නිසා වැරදි ගථනුගතිකව පැවතාව වැරදි මතයක් අන්දය වගේ එකම අන්දානු කරනයෙන් පිළිගත්තා අතපතකගා යන්නේ අන්ද මනුස්යා අන්ද පෝලි මග්‍යියොත් එහෙම එකිනෙකාට වෙන්නේ අතපතක ගයන්ඩ මෙහම පේෙන්නෑ කාටවත් හරියට ඇත්ත ලංකායි භික්‍ෂු පරම්පරා විලතියනෙ අන්ධානු කරනයෙන් අන්දයෝ ටිකක් වගේ ස්සර හිටිය නම් අන්ද භික්ෂුවක් එයිම් පස්සෙ මුළු සමස්ත භික්‍ෂු පරපුර මන්දියෝ. එයින් පස්සේ ඔක්ක මන්ධානු කර නතයි වැඩ කරලා තියෙන්නේ විචාර බුද්ධිය කෙනකත් තිබිලමන කවදාවත් නැත්තන් ත්‍රපිටක තියෙන නිධර්මය. බුදුරජාණවාන්ක ධර්මය ත්‍රපිටක තියෙනවානි මං මේ පෙන්නන්නේ හම් ඒ අන්න දැන් බට වත් මේ කාරුණ කරුණුකාරණ පැහැදිි කරන තවත්්ටික්මං කිවොත්හම දැන් අනිච්චදු අනත්ත කියල බුදුපාන්සේ දේශනා කළේ දැන් ත්‍රපිටක කියව නෑනි ොඩටක් මේ ඉන්න පින්ංගොතුන් ්‍රපිටක සමමාට අල්ලලවත් නැතුවද අටවත්. එනිසා භික්වක් වේසිෙන් ඇවිල්ලන්න මාරයක කියන දයන් බහන්නේ සිවරක්යනකෙන තටපාගරන්න කෙනෙක් කියෙනකත්වය බහන්නේ එතකට ඒය කියනවනම්. ක් නාත්ම කියලතමයි දේශනා කරලති ඉන්නේ බදුරජාණන්සි කියලා මෙන්න මංගවට ත්‍රපිටකෙන්ම පෙන්න්නන්නම් අනිච්ච සූත්‍ර. සංයුක්තනනිකාය කන්ද වක්ග පාලේ කන්ඳද සංයුක්ත අනිච්ච වගේ ෙලම තින කොටක්. ඊළඟට නකුළපිතු වක්ගේ තියනෙනව සංයුක්ත නිකාය කාලත්තය අනිච්ච සූත්‍රයේ. ඊළගට සංයුක්තනිකා අනි්ච වක්ගේම තියෙන අනිච්ච ූත්‍රය. අනිච්ච වක්ගේම තියනව සහේතු අනිච්ච සූත්‍රය. ඊළට අත්ධදීප වක්ගේ තියන සංයුක්ත නක අත ීප වක් තින අනිච් සූත්‍ර. ගට සංුක්්‍ර නිකා අ්‍යදීබ වක්ගේ තින දති අනිංච ූත්‍රය. ඊළංඟට සංයක්්‍ර නිකාය අරන්ත වක්ගේ තිනු අනිච්ච සූත්‍රය සංයුක්්‍ර නිකායේ දුතිය වක්ගේ තින අනිච්ච සූත්‍රයයේ. සංයුක්ධ නිකාය රාධ සංයුක්තිය දුතිිය වගගේ අනිච්ච දම්ම ූත්‍රය. සයුක්ධ නිකාය සලාතන වක්ග පාලි සලාන සූත්‍ර සලාතන සංයක්තය තිනු අනිච්ච වගේ අනිච්ච වක්ගේ කළමතින විශාල් ප්‍රමාණයක් මං මේ මාතෘකා විතරයි කියන්නේ. ගම් බලන්ඩ ත්‍රපිට කරම්බුරුදු කියලා. ඊළඟට සංයුක්ත නිකායේ සලායතන සංයුක්ති තිනව සබ්ානිිච්ච වගේ කියලා සූත්‍ර පෙලා. සංයුක්ත නිකායේ සලාඇතන සංගුක්ත සබ්බානිිච්ච වක්ගේ තිනවා අනිච්චාදී සූත්‍ර නවකය කියලා සූත්‍ර නාවයක්. ඊළඟට සංයුක්ත නිකායේ ගිලානවක්ගේ දිනවා රාධානිච්ච සූත්‍රයේ. සංයුක්ත නිකාය සගාතවක්ගේ දින නිච්ච සූත්‍රයේ. ගුක්්‍ර නිකා නිරෝධ වක්්‍යතියන අනිච්ච සූත්‍රයේ. සංගුක්්‍ර නිකා පුප්ප වග්‍යතියන, අනිච්ච සංඥා ූත්‍රයේ. සංගක්්‍ර නිකායේ කන්දවක්ග පාලේ කක්ුල වග්‍ය න අනිච ත්‍ර ්‍ය අනිච්ච ූත්‍රයේ ත්‍යා ච් ූත්‍රක ූත්‍ර තු ම්ම. සංගුක්්‍ර නිකායි කුක්ුල වග්‍යති, අනිච්චාන පස්ස ූත්‍රය. සංග්‍ර නිකා සලාතන සංගෘතිය නවපුරණ වග්‍යතියනෙන අනිච්ච නිබ්බාන සපාය සූත්‍රයේ. සගක්්‍ර නිකායේ නන්දික, නන්දික්හය වගේ තියනවා. අජත් අනිච්චාදී සූත්‍රයේ අච් අච්ත් අජ්්‍යත්ත අනිච්ච නන්දිික්්‍යේ සූත්‍රයේ කියල එක. ඊළට එහෙම කත්තාම තවතියනව ඒකෙම නන්දික්ේ වගේම තිනෝ බාහිර අනිච්ච නන්දිික්හේ සූත්‍රයේ කියලා. ඊළඟට නන්දිිකේ වගේම තවතිය නෝ කොට්ටික අ අනිච්ච සූත්‍රයේ. ඊළඟට සංයුක්තනකා ඇතිනවා සට්ටි පෙයාල වක්ගේ තියෙනවා අජජාත අනිච්ච සූත්‍රය අජ්‍යාත්ත අනිච්ච චන්ද සූත්‍රය ඔම කියන්න ගයාාම තියන පින්ගදිී විශල් ප්‍රමාණය ඇතව සූත්‍රයෙම ගත්තාහම අජ්‍යත්ත අනිච්චරාග සූත්‍රයේ අ අජජත්ත අනිච්ච චන්දරාග සූත්‍රයේ බාහිරථීතා අනිච්ච සූත්‍රය බාහිරථීතාදී අනිච්ච සූත්‍රය අජජාත්ත ආයතන අනි්ච සූත්‍රය බාහිරායතන අනි්ච සූත්‍රයේ අංගුතර නිකා නිච්ච සූත්‍රය තින අගුත්‍ර නිකාය ප නිස වක්ගේ තින නිචංඥා අනි සංඥා පට්ඨාන සූත්‍රය සමයින්න. අනිච්ච සඥා පට්ඨාපන සූත්‍රය ඉල ඩංගුතර නිකායේ සත්තක නිපාතේ අනුසේ වගේ තියෙන අනිච්චානු පස්සේ සූත්‍රය මම කීපයක් ඉදිරයි කිවවෙීමි ද. ඔක්කමතින අනිච්ච එහමදී තමයි කියන්නේ බුදුහාමුදුර අනිත්‍ය දුක් ානාආප දේනා කර කිය. ඇැම් භික්ෂුණුත් කියනවා මට තේරෙන්නෑ භික්‍ෂූන් ත්‍රිපිටකය කියන උත්තරීතර බුද්ධ ග්‍රන්තිය අඩ්ඩුම තරමේ අල්ල ලතපත ගාල කියවලා නෙවෙයි ඒ ත්‍රිපිටක හුළඟවත් ඇදිල තියෙනවද කියලා ඒවගේ හමන කතාවක් කියන්නේ. ඉති එනිසා මං මේ කීපයක් කිවේ මං මේ ැන්කිව සූත්‍රය ඇතුලෙේ ඔය සූත්‍ර තියෙනවනි වග ඒ වක්ග ඇතුල තව තියන සූත්‍ර පෙළක් දැන් අනිච්ච අනිච්චාදී නවක සූත්‍ර පෙලාක් එතන නවයක්තිය න සූත්‍ර අනිච්ාදී නවක සූත්‍ර එදන නවඇත්තිය න සූත්‍ර අනි් කියල එදන සත්‍ර නවයක්ත්තිය නවා මේ විදිර ගත්තාහම අනිච්ච කියල එදන සූත්‍ර සිය ගානත්තියනව ත්‍රපිටකි සියගානත්තිය නොත්‍රිපිටකේ අනිච්ච සූත්‍ර ඔන්න හෙනම් එනං ඔන්න දැන් ඔබට දැන් වැටෙනවානි න අර බුදුරජාණන්හන්සේ අනිත්‍යායි කියල දේශනා කරා කියලා කියන කතාව දැඟබට වැටනවා අමූලික අසම්බන්ධ බුරුවක් මේ කවුරුහරි කියනවා නම් මේ කතාව. අසම්බන්ධ පුොරුුව මොකද මුළු ත්‍රපිටකේම තියන අනිශ්ෂ දුක්කා අනත්ත සෑම සූත්‍රයකම තිය අනිච්චදුක් අනත්ත එනතු අනිත්‍ය දුක්කා අනාත්ම කියලා කොහෙවත් නෑ ඒ තියනෙ ලංකාය පරිවර්තන දෝසේ බුද්ධ ජාන්තති ත්‍රිපිටකත් ඊළඟට A සයිසා ත්‍රිපිටක කියත් දෙකම සිංහලට පරිවර්තනයක රද්දදි අනිච්ච කියන පදේ වෙනුවට දාලා තින අනිත්‍ය කියලා සිංහල පරිවර්තනය තියනෙන ප්‍රශ්නේ පාලියන් තියෙන්නේ හරියට අනිච දුක් අත්ත කියලා සිංහල පරිවර්තනය වැදධ තියන්නේ. ඊළඟට ඩැ අනිච්ච කියන පද අනිච්ච කියන පද විකෘති කරල දාගත්ත අනිත්‍ය කියලා දුක්ක කියන පදේ විකෘති කරගන්නට බැරවුනමාරයට නැත අකටත් වෙනම කක්රරි ගුණහර පාජනය දා නොහෙන ක් කියනවදේ පද වෙන කර ගැඩ පෙරණස්ොත් දුක් ඒව දරම තිබුණා අනිච්ච දුක්කා කියනකට අනිත්‍ය දුක්ක වුණ අනත්ත කියන පද අන්නේකායිවි කෘති කළා අනත්තගෙන පදිවිකෘති කලෙ හොමද අනාත්ම කියල දැම්ම අනාත්ම කියල දැම්ම දැම්ම් අරිස්සල්ලමකිව්ව තරකවාදවලින් කවුරුවරයෙනවා නම් එක තර්කයකින් ගෙදරය වන්න පුොුවන් ඇයිඒ සසර අනිච්ච දුක් නිවන නිච්ච සුකත්ත එෙමනං සසර අනි්‍යදු කනාාත්මකිවුවොත් නින නිත්‍ය සුක ආත්මෙන්ඩෝන බුදුරජාණන් සහම ධර්මය දේශනා කළ ආත්මවාදයක්. සක්කාා විති්්‍යියය දුර කරන ධර්මය උන්හස දේශනා කළේ උන්වහන්සගේ නිවනට ධාත්ම කියන්නේ. ඇයි අනිත්‍යදු කනාත්ම මෙහි ප්‍රතිරුද්ධර්ථය නිත්‍ය සුක ආත්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමයි මේ ලෝකට පෙන්වා දුන්නෙත් මෙහි අවිපරිනාමී ආත්මයක් නැති බව මේ රූපේතන සංඥා සංකර විඤ්‍යාන තුළ ගත හැකි ආත්මියසාරයක් නැති බව එහෙම දේශනා කරමු බුදුරජාන් වහසක ධර්මේද තියෙන්නේ නිවන ආත්මයි කියලා පොයි දේම කත් තියෙන ආත්මයි කියලා ආත්මකතාවක් උන්නා සඳහන් කරන්නේ අත්ත කියයන්න එකක් ආත්ම ගයැනතාව එකක්. මං පැහැදිලි කරන්න දැඟහග නින් ඩඔබ අත්ත ගැනමොකක්ද ආත්ම ගැනමොකක්ද. අවි පරිනාමී ආත්මයක් නෑ බුදුරජාණන් වහසේ පෙන්නන්නේ ආත්මයක් නෑ කෙල සම්පූර්ණයෙන් බැහර කරන්නේ බදුරජාන් වහන්සේ. අවිපරිනාමී ආත්ම ස්වභාවයක් නෑ. එනිසා? අනත්ත කියන පදේට අනාත්ම කියලා දැම්මහම වෙන වැරද්ද තමයි මෙන්න මේක ඔන්න හා ගණ්ඩේනා විකෘතිය ප්‍රකෘතිය මොකක්ද කියලා. අනත්ත කියන පදේට අනාත්ම කියලා යෙදුවට පස්සෙ වෙන වැරද්ද තමයි මෙන්න මේක. බුදුරජාණන්සේ ලෝකේ පහළ වෙනකොට හිටියා නොයෙක් දෘෂ්ටිවාදීන් ලෝකේ නොෙක් නොෙක් දෘෂ්ටිවාදීන් මේ අය මේ දෘෂ්ටිවාදීන් ප්‍රධාන වසයෙන් මේ පංචි උපාධනස්කන්දය තුළ පවතින මේ මෙ විඤ්ඥානිික ක්‍රියාකාරිත්්‍යය ස්වභවේ තේරුම්ගන්න බැරුව හදාගත්තා මතයක් නත දෙකක් එක පිරිසක් වා මෙහි ආත්මයක් ඇත කියලා. තා පිරිසක් වා මෙහි ආත්මයක් නැත කියලා ආත්මයක් ඇත කියන පිරිසින් ආත්මයක් ඇත කියන පිරිස ආත්මවාදී නොහොත් ශාස්වත දෘෂ්ටිකයන් කියලනම් කර ආත්මයක් ඇත කියන පිරිස ආත්මයක් ඇතගෙන අන්තේ අන්තේනික ලින්ම ආත්මයක් ඇත කියන අන්තිටම බැහගන්නු. මෙන්න මේ අය තුළ තියෙන්නේ ශාස්වත දෘෂ්ටිය, ඔවන්ගේ වාදය ආත්මවාදය. එතුට අනිත් පිරිස ආත්මයක් නැත කියලන්තිටම බෑගත්තා. එතු ඔවුන්ගේ වාදී ඇවිල්ලා අනාත්මවාදය, ගේ දෘෂ්ටියය උච්චේද දෘෂ්ටියය ගැන මරණීින් පසු උපතක් නැත. ආත්මවාදිංි දෘෂ්ටියයමකක්ද මරණීම් පසු උපතක් ඇත. ආත්මවාදිංගි දෘෂ්ටියතමයි මරණීම් පසු උපතක් ඇත කියන එක. අනාත්මවාදිීග දෘෂ්ටියමකක්ද මරණින් පසු උපතක් නැත කියන එක දැන් මේ මහං හිටියාම එක පාටම බයක් ඇතිවෙන්න පුළුවන්ටක් මරණයම් පස උපතක් එත කියල හිතනිකත් වැරදි මරණින් පසුපතක් නැත කියල හිතනිකත් වැරදි එහෙනම් මොකක්ද හරි කියල නේ ඔව හරිකකුත්තියනවා හරික ම මොකද්ද කියල දැන් කියන්න ඒ හරික මොකක්ද කියලාව බෝදුනාම ආයඔබෝ මුලා කරන්න බෑ සසරි කාටවත් අනිච්චපාදේව කෘති කරලා අනිච්ච පාදාව බෝධදුන්හම ඔය ප්‍රසලු උත්තරයල් ලැබෙන ආත්මයක් ඇදද නැද්ද එක පිරිසක් ආත්මයක් ඇත කියල අන්තිකට බෑහගෙන සියල් ආත්මයි කියල ශා ශාස්වත දෘෂ්ියයට වැටිනවා සධාථනික ආත්මයක් ඇත කියන්න දෘෂ්ටියයට වැටෙනවා. සධාථනික ආත්මයක් ඇතකෙන දෘෂ්ටියයට වැටෙනවා. එතකට යාගේ අදහසත්මයි මැරිල්ලා උපදිනවාමයි. මරල උපදිනෝමයි. මැරල උපදින ආත්මයක් මෙහි ඉන්නවා. කියන දෘෂ්ටියක් ඇති වෙනවා. අනි එෙනා ආත්මයක් නැතය කියන තැනටහම ආත්මයක් නැත්තරම නැත කියලා කියන්න එතකට මකද වෙන්නේ මරණිම් පසු කිසිම උපතක් නැත. එනම් ඒයටකු අනාත්මවාදීන් කියලා එනම් බුදුරජාන් වහන්සේද අනාත්මයි කියල දේශනා කර. එනං එවෙන හි වෙනකට දමදිව තියනෙනවා මච්චා දෘෂ්ටි හට දෙකක්. මේ මිච්්‍යා දෘෂ්ටි හැට දෙකටම හේතුවෙච්ච ර්කණය තිබුණ ඒ වෙනකොට ඉන්ඩිය වෙදබදිව ඒ තර්කනට තමයි චතුස්කෝටික තර්කණය ගියන් චතුස්කෝටික තර්කණනය බිහිවෙන්නේ මෙහෙම මේ පංචුපා දනත් කන්ද ක්‍රියාවල ඇත්ත නැත්ත දේරු ගන්න ැරිවෙච්චඒ මිනිස්සු එහිටපු විමුක්තියහොයිපු මිනිස්සු දෘෂ්ටි හතරකට වැටුණා එක දෘෂ්ටියත් තමයි ආත්මයක් ඇත ඔන්ටක ආත්මවාදීන් ශාස්වතවාදී ශාස්ත රෘෂ්ටිකයන් පිරිසක් ව ආත්මයක් නැත ඔටක අනාත්මවාදීන් උච්චේද දුෘෂ්ටිකයන්. ද දදුෂ්ටි දෙකයි තුංගනි දුෘෂය තමයි ආත්මයක් ඇත්තේද නැත නැත්තේද නැත තුංගනි දෘෂ්ටිය ආත්මයක් ඇත්තේද නැත නැත්තේද නැත. අමරා වික්්‍යේපවාදී කියලත් කිව්වේකට. හතරවිනික ආත්මයක් නොම ඇත්තේද නැත නොම නැත්තේද නැතර. එක ආත්මයක් ඇත දෙක ආත්මයක් නැත තුන ආත්මයක් ඇත්තේද ැ නැත්තේද නැත ආත්මයක් නොම ඇත්තේද නැත නොම නැත්තේද නැත කියලා මෙන්න මෙම දෘෂ්ටි හතරක් මට බිහිටපු තරකන හතරක් බිහි වුණා මෙන්න මේ තර්කනයට නැයි චතුස්කෝටික ර්කණය කියන්නේ මේ තර්කණය පිහිතාගෙන තමයි සියලම මිත්‍ය දෘෂ්ටි නිර්මාණල්ලාතියන ලෝක ලෝක තියන සියලුම මිත්‍යා රෘෂ්ටිවලට මෙන්න මේ චතුස්කෝටික තරකණියයි මුල්ලවෙන්නේ. එතවට පින්ගොතුන මේ චතුස්කෝටික තරකනී දෙවන රෘෂ්ටියය තමයි අනාත්මයි කියන එක. දැන් ඔබ කල්පනා කල බරන්න බුදුරජාසිතකට අනාත්මයි කියලා දේශනා කල තිීන්. දැන් කෞුදු විකෘති කල තිනනි ධර්මය. අනාත්මයි කියලා කවද දේශනාකිරරි බුදුරානාාසිධර්මය අනත් අයිගේල න්න්නහසි දේශනා කරේ නත්තං අසාරකට්ටේ නති අනත් අයිගෙන අසාරර්ථෙන් ආත්මියය සාරයෙන් ශූන්‍යයි එයන ආත්මයක් සම්පූර්ණයම නැහැකිලනේ උන්න්නස් දේශනා කරේ හේතු පලවසෙන් ආත්මයක් වගේ ස්වභාවයක් නිර්මාණය වන අත්භවයෙන් අත්භවයට මොකුත්මනය කියලකි වූහාම මොකුත්මනය කියල වූහාම අනනාත්මයි එ අනාත්මධර්මයක්ේ බුදුරාණන්ස දේශනා කළ හෙනම් දැම් බලන්නට කෞ්ද විකෘති කල තියන්නේ කියලා අනාත්මයි කියලා දාදටත් ඔබට ඇහිල තිවන්තනම් බණ කියනකොට අනාත්ම කතාවක් කියන බුදුරජාණශ අනාත්ම කතාවක් දේශනා කරා කියලා. දැන් කෞද්දු ධර්මය විකෘති කල තියෙන බලද්දී. කෞද ධර්මය විකෘති කල තියන්නේ නනිත්‍ය දුක්ක අනාත්ම කියලා බණ කියපු අය ලංකාේ අනිත්‍ය දුක්ක අනාත්ම කියලා බණ කියපු පිරිසතමයි. එක්කනෙනෙේ සීයන්නේ දාහක් විරුද්දුනත් මංකිවේ බිඳෙන බඳුන් ගැන පරිස්සමෙන් කඩයුතු කරන කුඹල්කරුවක් වඩවෑ මට. මං බුදුරජාන්සිගේ බුද්ධස්ශ්‍රාවක කේණ සමම්මේ කියන්නේ. අනිත්‍ය දුක්ක අනාත්ම කියල බන දේශනාකරපුඇය තමයි ලංකාව ධර්මි විකෘති කළේ මෙච්චරකාලයක්, මෙිච්චරකාලයක්, මෙච්චර කාලයක්. අනාත්මයි කියලා, දෙක් බුරජාන්ේ දශනා කළේ නාත්මයි කියන්නේ මිච්චා දුෘෂ්ටියක් චතුස්කෝටික තර්කනය දෙවන තර්කනයයි අනාත්මයි කියන්නේ. දෙෙසක් මිත්‍ය දදුෘෂටි නිර්මාණවෙන් හේතුවෙච් උච්චේද දෘෂ්ට හතු වෙන. වාදය අනාත්මවාදය එම් බුදුරජාණනාාසය අනාත්ම කතාවක් දේශනා කර නෑ කොහෙවත්. එනිසා අනත්ත ලක්ෂණයක් විිකෘති කරලා අනාත්මයි කියල දැන්මා. ඔබදන්නවද බුදුරජාණ වහන්සේ අනත් ්‍ර කොචර දේශනා කලා තියෙනවාද කියලා දැන් එතන්ඩි කිය ඇන්ඩෝන මේ ලංකාවේ තවත් පිරිසක් ඇත නැත අන්ත දෙකේ දෙගෙන බණ කියනවා එක එක පිරිසක් ඇත කිය නන්තිී දම් බන කියනවා තව පිරිසක් නැත කිය නන්ති දම් බන කිය නොකක්ද එක පිරිසක් සත්්‍යයෙක් ආත්මයක් ඇත කියන අනන්තිදම් බණ කියනවා එක වේ ශාස්ව තන්තිදම් බන කියනවා තව පිරිසක් සත්වයෙක් ආත්මයක් නැත කිය නන්ති දෙග බණ කියනවා එක වේ උච්චේද රෘෂ්ටිීදකෙන මන කියනවා එක පිරිසක්යන්නේ සියල්ල ඇත කියලා තා පිරිසක් යන්න සියල්ල නැත කියලා ලංකායි මේ වෙන කොට බණ කියන පික්ෂුවන් ඉන්නවා මං අහන්නේ මමත් භික්ෂුව මම පික්ෂුව මම්බුදුරජාණන් වහන්සික ධර්මයට එකඟයි නං කච්ාන කොත්ත කලලා සූත්‍රයයක් තියන නිස්සිිත කාවායන් කච්චාන ලෝකයේ ලෝකෝ ඒ බයේන අත්තිත්තංanceේව නත්තිත්තංච ලෝක සමුදයන්කෝ කච්ඡායන යථාභූතන් සම්ම ප්ඥාය පස්සතෝ යා ලෝකයේ නත්තිතාසානෝ හෝති ලෝක නිරෝධෝ ලෝක නිරෝධංකෝ කච්ඡාන යථාභූතන් සම්ම පඥාය පසතෝ යා ලෝකයේ අත්තිතාසා නහෝති න්න බදුරජාස කච්ඡායන ගොත්ත සූත්‍රය අරම් බලන්ඩ ඕන කෙනෙක් මේ කච්චාන සූත්‍රයේ බුදුපාන්හස දේශනා කරනවා මහන මේ්ඡා්ානගොතච්ඡායන මේ ලෝකෙ තියෙනවා අන්ත දෙකක් එකක් තමයි අත්තිතංචේව නත්ති තංච එකක් තමයි සියල් ඇත කිය නන්තේ අනිත්ක තමයි සියල්ල නැත කිය නන්ති ඇත්ත නැත ඇත්ත කියනන්තතිසා නැත කිය නන්තේ ඇත්ත කියනන්තේ දී සත්්‍යයක් ඇත ආත්මයක් ඇත කියලාගන්නවා නැත කිය නන්තිේ ද සත්්‍යයෙක් නැ ආත්මයක් නැත කියලගන්නවා එටක ඇත හෝ නැත සත්්‍යයෙක් ආත්මයක් ඇත හෝ නැත ඇත කියලගන්න එක පිරිසක් නැත කියලගන්නවා අනි පිරිස ඔක දැයි ලෝකෙතින වාද දෙක. දුරජාණන් දේශනැ න දේ නිසිිතක කොයං ච්ඡාන ලෝකෝ ය බුයේන මේ විදියට ලෝක මත දෙකත් තියනවා එකක් ඇත අනි්‍යගෙන ඇත ලෝක සමුදයන්ක ච්ඡාන යථා ූතාන් සම්මප ප්ඥාය පස්සත ලෝ පසත යා ලෝකේ නත්තිතා සානෝහෝති ලෝක සමුදේගෙන දන්නවානම් කච්ඡායන ලෝක සමුදේගන්න මොකදද කෙන දන්නවා නම් සමුදය ධර්මගෙන දන්නවානම් අුලෝ පටි සමපාදයගෙන දන්නවනම් එහෙනම් ලෝකෙ නැතයනන්තේ ඉන්න නෑකෙනි ලෝකේ නැතයනන්තයට යන්න සත්්‍යය පුද්ගලයක් ආත්මයක් නැත යනන්තට පැහැගන්නේ මුකුත්ම නැහැකිලා කියන්නේ. අන්න ලෝක සමුතිය දකිනවනම් ලෝකය නැතය නන්තට පැහැගන්නේ. ලෝක නිරෝධන්කෝ කච්ඡාන යථා පූතන් සම්ම ප්ඥාය පස්සතෝ යා ලෝකයේ අත්‍යතා අසානව හෝති ලෝක නිරෝජය ගැන දන්නවා නම් නිරෝධ ධර්මය ගැන දන්නවා නම් එහනම් ලෝකයේ ඇතිය අන්තට පැගන්නත් නෑ එහෙන යමෙක් යමෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පටිච්ච සමුපාතිට අනුව දකිනවනං අවිද්‍යාපච්චා සංකාරා සංකාරපච්චා විං්ඥානන් ගන දිවසයෙන් සමුදේ වන පටිස්වපාති දකිනවානං ඔහු ලෝකේ නැතැනන්තිට පැගන්නේ මුොක ලෝකෙ සමුදේවෙනවා හේතුවක් ඇතිකල්ලි ඒවගේෙන තමයි යමෙක් අවිා නිරෝධ සංකාා නිරෝධංකා නිරුදධ විඤ්ා රෝධය තිවසිෙන් නිරෝධ වන පටිලෝම පටි සවපාති නුවනින් දකිනවානම් ලෝකෙ ඇතියනන්තිට පැහැගන්නෙත් නෑ අන්න බුදු පියාන්සි දේශනා කරනවා එන ලෝකයේ ඇත්තහෝ නැතහෝ ඉගැන සස්තෙක් ඇතහෝ සත්යෙක් නැතහෝ යන අන්ත දෙකට බෑගන්නේ පාටිච්ච සමුපාදය දකින්න ති කෙනෙක් පටිච්ච සමුපාදය දකින්නති කෙනෙක් එනම් සිවුරක් ඇදගෙන හිටියත් හිස මුඩුකරගෙන හිටියත් ඒ ඇවිල්ලා නොහික් මිච්ච භික්‍ෂුවක්මයි ඇයි හෙම කියන්නේ බුද්ධ වචනය තමන්ට වැටහෙන් නැත්තං ඉස්සල් එක අ්‍යනය කරලා තේරු ගන්න සත්පුරස සමතියෙන් දෝ මන්ට ධර්ම තරෙන් ැත්තන් තරන කල්්‍යයාන මිත්‍රයක එක හළ ජැනගණඩෝු මොකෝ නිවන්දකින්න සම්මානයක් ගණ්ඩද ඉස්කෝලිනං ඒ නවයක් ගත්තා ඒ තුනක් ගත්තා එහතරක් ගත්තා හෙබේම විශ්වවිද්‍යාල ගිහිල්ල ගත්ත පස් ලා සකඩ් අපගේගේේකේවා ඊඩ වසේ පශ්චාත්තුපාදි තවත් එහාට ගිහිල් එම්මේ අරේ මේ පD ඔක්ක මහාචාර ක දක්කා ගත්තා ආංකාරකමත් තිබුණ පෙන්නන්ට ලෝක ඇතුළේ මම හාවලා කියලා නිවනැඇතුළෙමකද පෙන්නන්ග හිල්ල. එහනම් ඇයි බුද්ධ වචනයට කීකරු වෙඩ පැරි සහර මෝඩ අමන භික්‍ෂූම් හිතන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ තමන්ට වඩා චුට්ටක් උඩිින් ඉන්න කියලා. බුදුරජාන්වාසීන මෙන්න මෙහරේනං අපිඉන මෙන්න මේහරි වගේ කතා කරන අම්මන්න භික්‍ෂුන් මන්ද කළ තියෙනවා. දැම්මම් මෙර මංගේ මැටිබඳුම් බිඳයි කියලා මං බලන්නේ මං උම්ඹකාරයෙක් නෙවෙේ. මම් බුදුරජාණන්හන්සේක ශ්‍රාවකෙක් ඒකයි මංම මේ කියන් බුදුපියාණන් වහන්සට වඩා චුට්ට පල්හැ මඉන්න වගේ යයි ඉන්න ලංකාවේ. එතකොට ඒ අයට මෙන්න මේ ක්‍රිපිටක කොච්චර තිබුණත් මේ සූත්‍ර මේවා කියවන්නට බෑ මේව අකුරු කියවෙ නෑ මෙ සංජාරණය වෙන්න ඇයිඒ තමඟි තියෙන අම්මනකම නිසා ැම් බුදුරාණන්සේ මෙච්චර පෙන්වාද නොව පැහැදිලිව සියල් ඇතකය කාන්තයක්. ල නැත ගැන තන්තයක් කියලා එච්චර බුද්ධ වචනය හෙමතියෙද්දිී ඒ පැත්තට විසි කළ දාලා තමන්ට හිතනෙක් කියනවා එහෙම මනියෝ ඉන්නව ලංකාවි මේ සම්බුද්ධ ශාස්සනය වනසන කඳ පනුවමි ඔන්න කඳපනුවකි ඔන්න ඔය අයට මොකද කඳේමීදගෙන කඳම කාලා කඳම විනාස කළදානු කොලෙක්ත් තින්න්න කොලේ කණපනුවක් එහෙමු කොලේදගෙනන කොලේම කාලා වනසල දානු කන්දහි දෙගැන කඳම කාල වනසල දාන කන්ඳ පනවතායි මේ බුද්ධ වචනයට එකඟ වෙන්ඩ බැරියයි. අපි ික්ෂූන් අපිට කිසි ප්‍රශ්නයන් නෑන සම්බන්ධය. අපි බුදු්පියන්හන්ේ බුද්ධ වචනය සම්බන්ධය අපිට වාදයක් නෑනේ උන්හස යමක් දේශනා කල න අපේ හිස මුදුනින් ඒආකාරයෙන් පිළිගන්නවා මොකද සම්මමා සම්බුදුපියාන්සික කියයන්නේ හෙබ දුත්්තමේ දෙකෙල අපි දන්නව වධමය තුින් දැක. කට මෙච්චර මේ ත්‍රිපිටකගේ මේ සූත්‍රය මෙම තියෙ කච්චායනකොත සූත්‍රයේ. අද වෙනකට ලංකාේ සමහර් භික්‍ෂූන් සයාල නැති්‍ය නන්තික බල කියනවා. එක බදු භික්ෂුවක්ද ඒ බුද්ධ වශනය අති දාවනය කරනාමට භික්ෂවා බුද්ධ වශනය අති ධාවනය කරනවා ඒවේ පෙන්නන්න හදනවා බුදුරජාණන් වන්සටත් වඩා තමට අවෝධයක් තියනවා කියලා ඒම නැත්තම් පෙන්න්නට හදනවා බුදුරජාණාන්සක අවබෝධක වඩා මං චුට්ට පල් හැ ඉන්නවා. මනික න ලෙන් වගේ පුදු හමුදුරගගේ මිස්සෙලවගේ ඉන්න එහෙම පැෙනවා මටනං ගයන් ේන පෙන්ගතුන අපි භික්‍ෂූන් වසයෙන් අපිට දැන දෙයක් මම්මේ කියන්නේ ඒ ලෝවතුරු ශාස්ත්‍රෘූ මහා උතුමාන් වහන්සේ ඒ දෙවමානුෂ්‍යයන්ගේ මහා ආශ්ාර්යමත් මහා ශාස්ත්‍රෘ උතුමාන් වහන්සේ යම් මාවතක වැඩියයාානං ඒ මාාවතේතියන දූවිලිත් අපිටවට ශ්‍රේෂ්ඨ යමරණී යයි ඒ දූවිල්ලෙට පවා මිනිස්සු චෛත්‍ය හදලවාදිනවා ඒ දූ විලට පබවා මිනිසු චෛත්‍යහදලවාදනවා දන්නවාද. සම්මා සම්බුදුරජාණාන්ස යම් තැනක වැඩ හිටියනම් වැඩහිටිය තැන චෛත්‍යාදනවා මිනිස්සු උන්නනාාසයම් කිසි පුටුවක ඉඳක හිටියනම් ඒ පුටුවතියල චෛත්‍යාදනවා උන්නාසයම් තැනක පා සලකුණ පිහිටවුවනම් ඒ ස්ථානි වසර දහස්ගාන කැනකම් මිනිස්ු වාආදිනවා පුදනවා. එහෙ මුත්තමට බුදුරජාණාහන්සිකයෙන්. එම නැතුව මේ නිකං මේ අල්පප්‍රාණ භික්ෂුවකට නෙවෙයි. අල්පඥාන තියන අමන මේ භික්ෂුවකට නෙවෙයි. එනිසා යම් භික්ෂුව හිතන්ින්ව නම් බුදුරජාන්හසිරට ම චුට්ට පල්ල හැගඉන්න කියලා මට කැතිනෙන චුට්ටන්නේ ගොඩා පල්ල හැඟින්නේ අටමතින අවිචමහ නිරේ ක කියලක් අන්න ඉන්නේ. චුට්ටන්නේ ගොඩාම පල්ල හැඟින්නඒ අමන භික්ෂුව කවරුහරි. මොකද මෙච්චර මේ පැහැදිලිව ධර්මය ත්‍රිපිටගේ තියෙද්දි නෑවයි ්‍රපිට එකක දිනව බොරු ඕක මං කියන එක නෙවෙයි මං කියනෙ එක ඕකෙ නෑ මං අමුතුව එකක් කියන්නේ මටවිල් අහවලා කිව්වේ. ධම්පති බ්‍රක්්වයක්ඉල්ල මට බණ කිව්වේ එම නැත්තං හීන දෙවතාවක් විල්ල මට හීනෙන් කිවේ බණ ඕක ත්‍රිපිටකේ නෑ මම් මේ කියන එක ඔන්න ඔයිවගේ කියන අමනෙවින් වනේද මතකද්‍යයාගන තක්කඩි පල්හරු කියලා. මතකදයාගන්ඩ යවි අතා කර ික්ෂුවක්කින්න නම් භික්ෂුණියක් ඉන්න න උපසකකි නව පසිකාවක් නවවාආහම පිටු දකින්න. ඔවුන් ඔොබෝ සතරපායට රංගල නතර වෙන්නේ. මතක දයාගන්න. හෝම අයිද මං මේ කියනෙ ත්‍රිපිටක නෑ ත්‍රිපිටකේ නෑ මම් මේ කියෙනවා ඔයි ත්‍රපිටගේේ තියනෙන පස්ස ලියපුවා. ත්‍රිපිටකේ තියනව පස්සේ මිනිසුලියපුවා මිනිස්සෝ මුත්තා අත්තමුත්තා ලියපුවා තියෙන්නේ උන්දලගේ. මිනිස්සු ලියපපුවා තියෙ ත්‍රපිටකේ පස්සෙ ලියපුවා ම මේ කියන එක ප්‍රබුද්ධ ඒකනෑ ඕකේ මං මේ කියනෙ එක මටවිතරයි තේරෙන්නේ එම නැත්තාම් මම් මේ කියන එක පොතක පතක නැති එකක් මං මේ කියන්නේ මේ ත්‍රිපිටක නෑඒ ත්‍රිපිටක හොයන්න එපා එක සූතරල් නෑ ම වෙන වෙන විදර්ශි අතාවම් මේ කියන්න හොම කියන ඉන්නවනේද තක්කඩි හොරුේ මතක දෙයාගන්න තක්කඩි හොරු කියලා මේ තමයි මහාචෝරයෝ බුදුරජාණාන්ේ හොව හඳුනානේ මහාචෝරය වසයෙන් මහා හොරු වසයෙන්. හොරුමේ ශාසනි ශාසන හොරු මේ එබඳු අමනේට එබඳ අසපුරු සේට ඔබ කන්ඳුන්න්නොත් අනි වාරෙන්ම බෝ නතර කරන්නේ ගිනි අපායකටරැගැෙ හිල්ලි ස්පුුසිය. දේවත්ව විස්සාාස කර පිනි සුන්ටෙ දාාවු නඒක පගතුන මන් මේ කා කෙරහිවත් අමනාපකින් නෙවෙේ කියන්න මිකැකිව්වේ මමේ අර බුදුරජාණාන්සටත් ඒ ප්‍රශ්තිමු බලපෑ වේකයි. හනන්ද මං මේ කුම්ඹාල්කරුවෙක් නෙවෙයි අර. ොපිස නොපිලිස්සු භාජන බයිම්බයි අරං යන කුම්ඹල් කාරයෙක් නේ ම කියල උන්හස දේශනා කළ ේකයි. එහෙම දේශනා කළ තමයිකවේ මාවව සතුරෙක් වසින්දකින් දෙපා මිතරෙක් වසිදගන්න කියලා මම්ම මේ කාටවත් පුද්ගලිකෝ පහරගන්නන්නේ හිමිතන් දෙපා කිසි කෙනෙක්. මට කිසිම කෙනෙක් තරහක් නෑ පුද්ගලිකෝ. කිසිම කෙනෙක් මොකට ද පිට අමද අමනාපයක් ඇතිවෙෙන මොකටද මේ අසාර පංචුපා දනස්කන්ධය අත්තර්යන ගනක. එය කිසිම කෙනෙක් ගමනාපයක් නෑ, මං මේ අධර්මයට එෙහිවයි හටනාගන්නේ ධර්මයට පක්ෂපාතිවයි ම මේ හඬටගන්නේ. ඔබේ නිවනාරක්‍ෂා කරලදන්ඩ. මොකද නැත්තම් මේ අය කරනම අපරාධ නිසා අන්තිමට මුලාවට පත්වෙලා ඔබ උත්තරීත රමණ නිය දවාර්යයි වහගන්නේ. බුදුරජාන්සි මෙච්චර පැදිලිය දේශනා කරද්දි සියල්ල ඇත්තයනු එක අන්තය සියල නැතියනු තවත්තන්තයක් මේ අන්ත දෙකෙම බැහැරවිඩ කියලා ඒ දෙකේ මිතෙන බණ කියන්නේ යි තියෙන. ය අසමජජාතිකම නිසා තියන ඒ තියෙන අති පණ්ඩිතකම නිසා තියෙන අහංකාර මමත්තය නිසා තියෙන අහංකාර මමත්වය නිසා ගැන ඒ අසපපුරසය පිළිගන්්ඩ බුදුරජාණන්සගේ අවබෝධය ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගණ්ඩ අකමැති අමනය එනිසා බුද්ධ වචනය ප්‍රතික්ෂේප කරන්නේ එනිසා බුද්ධ වචනය විවෘතක මෙ විජනය කරන සමහර අමනියෝ ඉන්නවා මෙන්න මෙහිෙමත් කියනවා. ඕව බුදුහාමුදුරු දේශනා කරදන්න මේ සතවර්ස ගානත් තිස්සේ ලංකාවේ පැවතිෙනවා ත්‍රිපිටකේ මෙ සිංහල අර්ථ කතනවරදපු නේමම් මේ කියන්නේ ත්‍රිපිටකගේ පැවතිනවම පෙරාපුර අත්වනන් වගේ මහා සංගයනා කීපයකින් ආරක්ෂා වෙලා ත්‍රිපිටගේ කියන්න මාටිින් වේක්‍රම සිංහ මාහත්‍යයලපු නකතාව කොහයකක්ද ත්‍රිපිටගේ කියන්න ට ක්්‍රම සිහ මත්්‍යල නගතාවක් නම් බලුවන් කාට හරි පස්සෙ කාලිකංස්කරනය කළ නව සංකරනය ගම්පෙරලිය කියෙල දාන්ඩ ත්‍රපිටකඇත් පුළුවන්දේම ඕ න කොල්ලටයි බල්ලටයි කියල සංස්කරණය කරන්න. ත්‍රිපිටක එහෙම මේ ඕන ඕන මිනිහට කියල්ලා මේ ඇල්ල ඉංකරඩන මේ කැල්ල ඉං කරඩන මේක හරරින්න මේ සූත්‍රය යිං කර ඕන හෙම් පුුවන්ද. එතකොට මේ සතවර්ස ගානත්තිසේ මහරහත් පරපුරකින් ආපු මේ උත්තරීතර ත්‍රිපිටකය අදනුතුරු පවතින්නේ දවසින් දවස ඒ විදියට අරක්ෂා වෙලා. නමුත් දැංයමෙක් කියනවනම් ඒතිපිටකය වැරදි ඒෙ තියනේවා. පස්සලියපුවා මං මේ කියනෙකයි හරි කියලා අනේ පින්වොතු නිමාවපට වැඳල කියන්නේ අසප පුරුසියා ඉන්න තැනකින්වත් යන්්ඩ පවප. රන්නවා දොහුමා අස් පුරුසය කොවු බුදුරජාන් වාහන්සේ ධර්මය ඒවිදියට වචනය කරන්න පුළුවන් වෙන්නේ පෘථක් ජනයටට විතරයි මේ ලෝකේ ආර්ශ්‍රාවකයටට බැහැ අවදාවත් හතාකත බුද්ධ වචනයකට එරෙහිව එක වශනයක් කියන්න. බුදුරජාසක බුද්ධ වචනයට එරෙහිව එක වචනකින් හරි කවුහරි කරනම් මතකතියාගටහෝ පෘතක් ජනය කියලා හැබැයි පිහිටින් රහතන් වහන්සල වසිෙන්. පිණිහිටින් රහතන් වහන්සල වසයෙන් නමුත් අන්ද බාල පෘතක්්ජනී බැලූහම. දෙවදත්ත බලන් ආකාසිනුද්ගියා ර්ධි ප්‍රාතිහාරි පෑවා ලෞකිකා අභික්ඥා ලබාගෙන. දේවදර්ථගැන ආකාසයන්ගේ භික්ෂුවක් ලෞකිකා අභික්ඥා ලබාගෙන නමුත් කොච්ච රසප්පුරු සෙද්ද හු. ඒවගේ වර්තමානත් ඉන්ඩ පුළුවන් ඉන්නව ඇති හිස මුඩුකරගෙන සි සිවරු ඇඳගෙන ම රහතන් වහන්සේ කල පිණි හිටිමින් බුද්ධ වචනයම බුද්ධ වචනය විවේචනය කරන අසපපුරුසියෝ. රහත් පදවියතියා අඩුම තරම සක්කා දිිට්ටිවත් දුරුවවෙච්ච නැති අසප පුරුසුේ. එනිසා තමයි බුද්ධ වචනය විවේජනය කරන්න පුළුවන්ගන්නේ යමෙක්ට මේ ලෝකෙ බුද්ධ විවේචනය කරන්න පුළුවන්න්නම් හ අන්ද බාල පෘ්‍රථක්්නක් කල මකදයාගන්ඩ භික්ෂුවක් වුණත් භික්‍ෂියයක් වුුණත් උපාසකෙක් වුණත්තු භාසිකවක් වුණත් මේ මට දේශනා කරන්න තියෙන ඒ අනිචදු කනත්ත ධර්මය ගැන දේශනා කරන්න තිෙනටික ගොඩක් නෑ ටිකයිති නෙටිගමන් දේශනාරවා. ඒ න තන තියන ප්‍රශ්නි අනිශ්ච ලක්ෂණය විග්‍රහ කරන්න මට මහවෙලාවක් යන්නෑ ඒක නෙවේ ප්‍රශ්නි එතින් ඔබෝ ගේන එක පදගවා මෙතනනින්නා ගැනීම මම්මේ කියන්නේ මං මේ දේශන කරන තවත් පොච්ච කකාලයක් යුටු බිකවක තියෙනව දන්නන්නේන කවද කවදහරි අලුතෙන් හන කෙනෙට්ටත් එක්කයි මංම මේ ආමන්ත්‍රණය කරන්න ඒ තරං අර විකෘති අදහස් විකෘති ධරමය අනිත්‍යදුක් නාත් අනිත්‍යදුක් අනනිත්‍යයි අනිත්‍යය අනිත්‍යයි කියලා බෙරිහන්දීලා. අනනිත්‍ය දු කනාත්ම කියලා ඔළුවට දාලා 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 මේ ලංකායි මිනිසුන්ගේ මනස විකෘති කරලා තින තරම කොච්චරදකිෙනවනං. අර ඇත්තටම කොටියය නොකි වූහම මිනිසු ගණගන්නෑ වගේ දැන්. කොච්චර පැහැදිලි කරලා කිව්වත් මෙන්න සත්‍ය ධර්මය කියලා ගණගන්න නැයියේ. ඇයි තක්කඩි හොරු මහාචෝරයෝ කඳ පනුවඇවිල්ලා. මෙන්න බධර්මය මෙන්න අනිත්‍ය නිවන්දකමු එන්න අනිත්‍ය දකලා නිවන්දකම මෙන්න අනිත්‍ය භාව නවටලා නිවන්දකමු කියලා මේ පල් බොරු කියල කියලා කියලා කියලා. ඇයි කොච්චර අනිත්‍ය භාවන වැඩුවත් මිනිසුට ලැබෙන නිවනක් නෑ ඉඩස මිනිසේ අඇලදානු. ඉට සෞභික්ුවක් කියනො එන්න අනිත්‍ය භාවනාව නිවන්දකමු කියලා. ඉඩවසේ අනේ මොුණ අනිත්‍ය භාවන ද අපිිය වැඩුව වැඩක් නෑන අතැලලාදානු. ඕමොම යනකොට තවත් භික්ෂුවක්. එන්න අනිච්ච දැකල නිවන් දකිම කිව් හමත් අර තලටම තමයි දාන්නේ අ බොරු කතාාවවා මෙච්ච්‍රකාලයක් ඇහවා නි බන ඇති වැඩත්තිය නවද බණ දේශනකරපු භික්ෂුවට අල්ල බුන්නෑ නිර්වාණ අවබෝධයක් අඩු තරම දේශනා කරන්නගේ අනිත්‍යය වුණනාට අනිත්‍යය අනිත්තිකය කියය. ඉතිං මං මේ කියන්නේකයි මෙච්චර රිපිටකගේ තියෙද්ද පැහැදිලියොම දේශනා කල යුත්තේ නොළලයුත්තේ කුමක්ද කියල දේශ කල යුත්තේ මොකද නොකල ුත්තයක මක්ද කියලා පහැදිලියම් භාගතුන් න්සි දශනා කළ යෙද මේ බුද්ධ වචනයට එකඟ වෙන්න බැරි යමෙක් ඇැයි. ඇයිඒ ඒ තමයි ඔුන්ගේ ඇතුලින් මාරු ස්භාවය පිංවතුනි මේ ස්වභාවේ දත්තිබුණා බුදුරජානාන්ස ජියවමාන වැඩවසද්දී මේ විදිහටම තිබුණා ඒ න්නේ මේ විදිහටම අමන භික්ෂූන් බුද්ධ වචනය විකෘති කලා එදත්. මේ විදිහට ඒතම අර දේවදත්ත නිකායට කියාය චබාග්‍ය වජ්‍ය පුද්ත කිය අෙම මෝඩියෝටික. මේ කට්ටේ කරේ මේක මොකද බුද්ධ වචනට එකඟ උන්නෑ බුදදු හාමුදුරුවන්ට බුදුපියාණ වහන්ට ගරු කළේ නෑ. ඒ අසම සම සරවඥතා ඥානයට ඒ අසමසම අනාාවරණ ඥානයට ගරු කළේ නෑ. හිතුවේ ඊට වඩ අපිටත් ඥානේ තියන නැත්තන් අපිටත් ේ ආසන්න ඥානී තියන මෙන්න මෙහෙම හිතාගත් ආමනියෝ. ඒ අමනෝටික හිතුවේ බුදුරජාහන්ට ළඟග ්‍යාන තමට තියන ල දවත්ක ෝඩය හින් ඉටියත්තේ. ම හිතන්ට පෘතක්්්‍යනය කුුණට දේවදත්ව හිතං හිටිය බුදුුවෙන්ඩ පෘතග්්‍යනය වුණනාට දේවදත්ත හිතං හිටිය බුදුුවේන්ට. අන්නහෙම පෘත්්‍යනය කියන්නේ භයානක සතිෙක් ඒ පැත්තෙන්. සිවරක් ඇැගෙන තට්ටපාගත්තා හම පෘතග්්‍යනයෙක් අන්තින්භයානකයනවා. ඇයිඒ ඊට පස්ේ නිකං ඉන්නෑඇනිටපයාගෙන සිවරක් ඇදගත්තර පසේ නිකං එයට ලැබෙනු නිලවලයක් ඊට වසිතින් ගමේ ගොඩයන්න. ොබ මිනිස්සුන්ටත් සිවරක් ඇදගත්තගමන් තට්ටි ලිසෙනවනම් සිවරක් ඇදගත්ත නම් අන්න භික්ෂුව අන්න හාමුදුරුව ඕන ත්‍රස්තවාදෙක් මිනි මරුවෙක් මංකවල්ලකාරෙට් වල වලනගේදදැකොන්න අනේ මෙහෙමත් බෞද්ධ ජනතාවක් සිවුරක් ඇදගත්ත වමණින් තට්ටවාගත්ත පමණින් ඔබ භික්‍ෂුවක් වශයෙන් දකිනවලදව න මුොඩ කෙන සමයන කළ බුදුප්‍යාන් අසමයි දේශනා කරේ ඒතින අමනක්කම නිසයි ලංකා මනිසුන්ට මේ නිවන් මග වැැහුණේ ඇයියේ ඕන හොර තක්කටට පුලුවන් සිවර තට්ටවාගෙන සිුරදගෙන විල්ලා ම පුද්ධ ශ්‍රාවකකගේ බන කියන්න. එනිසා හැම දෑම කරේමකද පුද්ගලය අධහාබලං හිටිය නිසාක් කියන්න මොකක්දගෙ බලංහිටියේනෑ හැම දෑම කරේක පුද්ගල අධහා බලං හිටිය කියන ේද්‍යා නිවේ බලං හිටේ කිය නෙමකද කෙලාල උනෑ පුද්ගලය අධාබාලං හිට දගලයා ටේ පේනවනං පුද්ගලයා රේඩි එක හනවනං එපමන යෝන පුද්ගලයා නිතර නිතර ටව එකේ බණ කියවනං අමන්න මීහරකෙක් වුණත් කමන්නේ අන්න විික්ෂුව බුදුරජාන්ණාන්සක ධර්මය අංසු මාත්‍රයක් දැක්කේ නැති අංසු මාත්‍රයක් දැක්කේ නැති අවිචි මහා නිරයට අත්වනුමින් ඉන්න දේවදත්වය කුුණත් කමන්න අන්න භික්ෂුව ටව එකේ බණකි වනගන්න භික්ෂුව රේඩි එකේ බණකි වනගන්න පික්ුව මේ බනවුනත් ලක්ණ්ඩ එනවේ මොකේ ගියත් ඔබ රේඩිකගෙන්ගියා මෙක ටීව කෙන්ගිය කිය හෙමගන්න දෙපා කියනදේ නුවනින් හිතල බලන්ඩ ඉස්සෙල්ලා භික්ෂුව කෞද්ද කියලා හොයන්ඩ ඇන්්ඩ එපා භික්ෂුවගේ තෝබූ බලන්ඩ ඇන් දෙපා එක ඔබට අදාාර නැති කර්තාවයක් භික්‍ෂුව කන්නේ කොහමද බොන්න කොහොමද සැපෙන්න්නේ කොහොමද ඒ අදාර නැති දේවල් ඒවා ඒ භික්ෂුවූ බලාගනි ඔබට තියෙන්නේ භික්ෂුව කුමක් ද කියන්නේ කියලා බලඩ ධර්මේ මවාවිං ුදුජානාාසික ධර්මියයයි අනෙක්ද දේශනා කරනි අනනිකක් නම් දේශනා කරනනි වහාම් බැර කරන්න. අහල මානිකංවත් යන්ඩෙ පයවා එමතු අසප්පුරුසයකන්න මොකද එහදන් ඔබෝ සතරපයකට දළදාන්නඩ ලාභකීත්‍ර ප්‍රසංසාාවලට මවා වෙලා. ඒකට යමෙක් මේලෝක බුදුරජාණනාාසක ධර්මය අතට ගන්නේ අවබෝධකින් තොරෝ පෘථක්ජනයක් ලාභකීත්‍රි ප්‍රසන් ස අෞධීසාපින්වතුනි ්‍රක්ජන භක්ෂක් මේ ෝක නකි කියනවනම් ඒ කියන්නෙම ලාභියකීතිය ප්‍රසන් සෞදිසා. වෙන කිසිිමරමුණක්නේ සමාජය සුවපත් කරඩ සූහත සීලී සමාජයක් හදන්ඩ ලස්සන සමාජබිහි කරන්ඩ සමාජයට පිහිටවෙන්ට ඔක්කොම් බොරු කතා.ඒවතම ඇඩටයි සිංකයන්. එමක නෑතන පෘතක්ජනයෙක් බුදුරජාසගේ ධර්මය දේශනා කරනවා නම් මෙන්න තතාකත ධර්මයකය කිය මතක දයාකණඩේ දේවදත්වය කියලා අතාගතයන් වහන්සේගේ ධර්මය තියෙන් ඉස්සල සමන්ට අවබෝධ කරගණ්ඩ. තමන්ට අවබෝධ කරගෙන තමන්ගේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ලබනවානං අන්න ඊට වසිවලුවන් අනිත්තායටත් සැහැර ප්‍රත්්‍යේක්ෂ ඥානින් ධර්මය දශනා කරන්න. ධර්මය දේශනත් ලෝකෝත්‍ර සදධර්මය දේශනා කරට ප්‍රති්‍යේක් ඥානවෙලතිීන් ඕන නැත්තම්බෑ දේශනා කරන්න තතාක දන්හන්සක ධර්මය කෝබ නත්තන් දශනා කරන්න තමන් අ නොදකි ධර්මයයක් ෝබ ලෝකට දශනා කර ප්‍රතිඵල. ොදන නැකට යන පරක්කයන්න ගොමද. එස යම් පෘතඥාන භික්ෂුවක් බුදුරජාන් වහන්සේ නමින් ධර්මය දේශනා කරනවනම් ඒ අමන මිනිහ කරන්නේ මහ විනාසයක් මේ සම්බුද්ධ ශාසනයට. ඕ කවදත් ්‍යපතක්කනෙන ේ ලෝකට හොඳට තකදයාගන්නඩ මේ එක විහිළ වන්ේ පිංගතුි. අනන්ත සංසාරකිදල මේ දුක්කිදගෙනෙන්නේ ඇත්ත තේරුම්ගන්නඩ බැරුව. එතකටේ සත්‍ය අවබෝධ කරගඩ ඒ සුදුසු කාලය DDP දේශේ කුලේ මව ශකස්වෙලා තිෙන වසර ගෝටි ගානක පාර්මිතාවක ප්‍රතිඵලයක් වසින් එතකොට ඒ ධර්මය තමයි මේ විකෘති කරන්න. ඒ ඔබට අවබෝධ කර ගන්න තියෙන ධර්මිතයි මේ විකෘති කලදී. විකෘති කලා මදිවට විකෘතිවෙච්චක ප්‍රකෘතිය කියලා ප්‍රකෘට්ි ධර්මය විකෘතිය කෙලත් තවර්ථකතනය කරළේ මදිවට.ඒගැනේ අනිිච දුක අනත්‍ය අධති වශසිතියන උතුම් වූ ත්‍රිපිටක් උතුම්මූ ්‍රික්ෂණය අනිතදුක්ක අනාත්ම කරලා විකෘති කරලා විකෘති භාවිතයක් අනංගෙන ගමන් තව කියනවය මදිවට අනිතදුක්ක අනාත්ම තමයි හරි අනිචුදුක්කනත් වැරදී කියලත් අනිතුදුක්ක අනාත්ම තමයි ප්‍රකෘතිය අනිචුදුක්ක අනත විකෘතිය කියලත් කෙනේ මදි වටතාව කොච්චරපරාධයක්ද මේ කර කොච්චර අපරාජය දෝකතමයි සංග බේදගෙන් අකුසලේ ගියන්. සංග බේද අම්ම මරණවා තාත්තමරනවා බුදුරජාන් වහන්සක ශරීරයේ පදුට සිතින් ලේසලවනවා රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කරනවා කියන මෙන්න මේ භයානක පාපකර්ම හා සමාන පාපකර්මයක් ධර්මය වර්දවා දේශනා කිරීම. සංග බේදය බුද්ධලලාපිතේ අලලාපිද්ෙකිරින් බුද්ධ අභාසිතය භාසිිතය කිරීම. බුදුරජානාාසසි දේශනා කරපු දේ දේශනා කරන්න හැ කියල කියනවා බුදුරජානාාසිේ දේශනා කරපු නැතිඒවා දේශනා කරා කියලා කියනවා. මෙන්න මෙහම භික්ෂුවක් හැසිරෙනවානම් ඔහු සංගබේදය අකුසලය කරගන්න හිස් පුද්ගලයෙක් මේ ලෝකේ. නමුත් ප්‍රශ්නේතියන්න මේකයි එක්වරම මේ මනුස්යන්ට මේ සංගබේදය කරන කෙද්ද මේ බුදුරජානාන්සිේ ධර්මය දේන කර ික්වදක ෙක්වර පි න්තුරග බැනි. ද අසවපපුරසකම තිබුණොත්තේම එය යන්න නිවාරයෙන් අරසපපුරු සයගාවට මොකද හැමතිස්සම මේ සසරේ සැකේ වාසිය තියන්නේ මාරය ගඇතේ සැකේවාසි හැමතිස්සම යොම වෙන්න මාරය අදිහාට ඒ නිසා මාරය තමයි ජයගන්නේ සැකෙන් දය නිසා බුදුරජාණාන්සගේ ධර්මි මේ විදිහට වරද්ධ ගත්ත රටක් ජාතියක් තමයි මේ සාපේට ලක්වෙලා තියෙන්නේ ුදුරජාණන් වහන්සකි ධර්මයට මේ කරපු නිින්දාව නිසා තමයි ලංකාව ච්චර දුක්කිිද රටබවට පත්වවෙලතිේ නැත්තම් මේ සස්ත්‍රීක රට් පෙන් ගොතුනි පෙ කාරුහරි කියෙනවනම් ම මේ කන කතාව බොරුවක් කියලා එන්ඩ අනුරාධපුරයට පෙන්න්නඩ අන්ුරාධපුරයට එට පෙන්නඩ කොච්චර සස්ත්‍රීකෝ තිපිච්ච රටක්්ද කියලා මේතියන එක චෛත්‍යයක් අර සඳීරු සෑ කියලා සෑයක් හැදුවමි මඇතක සඳීරු සෑය හැද දන් කර හමුදාවෙන්. මේසාඳීරු සෑය හදන්ඩ වසර ගානක් ගිය සෑහෙන පිරිිසක් උදවුණ කෝටි ගානක් ධන්නේය ගියා රජයට විශසාල මුදලක් මහිදන්නේ වෙන් කරන්න සිද්ධ උනයි වෙනේ මුල්කාලිදී. ගෝමාරි යන්තං මුළු රටක් ජාතියක්ම එකතු වෙලා හමුදාවක්ම එකතු වෙලා එක චෛත්‍යයක් හදාගත්තය යන් ල බලන්න කොටමස්ථන වටිට තියෙන පෙර පැරණි චෛත කියීඇත්වය නොද කියලා අබේ ගිරිය ජේතවනා රාමය මහසෑ මහසය කොහොමත් ප්‍රධානක් ග්‍රයි මහසය ඊළඟටවි අනිකුත් චෛත්‍යය අනිකුත් විහාරකර්මාන්ත මේ අපින්න මේ කටුකෙලියාව මේ බාලදක්ස මාවත මේ අවට විතරක් මම කලින් පැවිදිවෙන්ට ඉස්සල්ලත් හිටීමේ ප්‍රදේශේමයි. එතකට මම බොහම ආසාවිගිහිෙල්ලා ියන කරල හොවෙල බැලුවා මගේ මිත්‍රිය සුසිල්ලෙක් පදානකර දා හතරක්තියනෝ මේ ලෝළු ගස්ශ්‍රාව කටුකැලියාව මේ විලච්චිය පාරමියාවට. පදානකර දා හතරත් තියෙනවා. ඒ අපිට මුණගැහිච්චටික විතරයි. පදානකර ඒක ඇන රහතන් වහන්සේලා වැඩවාසය කරපු උන්නාන්සෙල විවේකෙන් හිටපු ඒවගේ මඟවඩ නාරය උත්තමියෝ හිටපු ස්ථාන. විශේස වීරය වඩන තැන්. ඒ දැක්කාම එ එක පදානකරයක් අධහදාගණ්ඩවෑ පිට. එච්චර දැන් ඒ තියනෙත් පදනමු විතරයි. බිල්ලින්න එක නිෙවෙයි ශාලාව නිවෙයි පදනවුව අත්හා ගණඩ වෑයා අපට එක ෆුන්ඩේෂන එක අදදා ග්ඩබෑ තර ලොකුව එකක අපිට. ඒ තරං සස්්‍රේකව තිබි්ච රටක් මේ අනුරාධපුරේ අදටත් ඔය පොළො යෝ තරම් නිධාන තියෙනවා. එතකොට ඔබ දන්නවා ඉස්සුරුමුණිය කියන විහාරය ගැන ඉසුරුමුණියත් එක්කව තින රම්මසූ වයන ක කියලෙකක්. මේ රන්මසු වෙන ඉසුරුමුණනිිය අතර සම්බන්ධය නමක ඉසුරමුණිය කියන්නේ මේ අන්ුරාධපුර නගර හිටපු ඉස්සුරුමොතුන් ඒ ැන සිටුවරු හදපු විහාරෙ ඉසුරමුණිය ඊට පස්සේ ඒ ඉසුරුමුණේ පැවිදි වනාම ඒ අය ඒ සිටුවරු රජ ඒ සිටුවරු ධනවතුන් ඒ අයගේ මුදල්වියදන් කරලා විවේකීව මගවඩඩ හදපු ඊළඟ උද්‍යානය තමයි රම්මසුයන කියන්නේ. එකන් අනුරාධපුරේ නගරී හිටපු සිටුවරු තමයි ඉස්සු මුණියයි රම්මසුයන හදල තියෙන්නේ. ගැන මහා දනවතුන් හිටපු මහේ ශාක්‍ය රජවරු හිටපු මහා දනස්කන්දයක් තිබිච්ච මහා බවබෝග තිබිච්ච මහාජාතියක් මේ අද කණ්ඩ බට්ටික නැති බඩේ බත් නැති වැලේ වැල් නැති වතුර පෙවෙන්නෙත් නෑ අන්න කොළඹින්න උද්ඝෝෂණය කර කර ක්ඩත් නෑ බොන්්ඩත් නෑ කියලා අද ඒ ජාතියට අද රටේ රජෙප පහලුනොත් පල් හොරෙක්කේ එදා රටේ රජවරු කියලා කිෙව්වේ උතුමු යහපත් වූ උසස්සු ගතිහිරිත් ඇති උතුම් මිනිස්සු අද රටේ රජා කියන්න පල් හොරෙක් මිනිසුමයි ගැන මනෙව රටේ රජාගිදලා රට පාලනය කරන සේරම දෙනා පල්හොරු මැරවරියෝ හොරු මැරවරියෝ තක්කඩි. ඉරස් රටේ ජනතාව අඳ බාල බෙලහීන පිරිසක් තමන්ගේ වරද තමන් හදාගන්න නැතුව කණ්ඩබොන්ඩ ටික නැත්තේ නැත්තම් බෞබෝග ලැබෙන් නැත්තේ දන්ඳින් නැති නිසයි කාල් මාක්ෂේක දේශනා කරී නෑනි කකාල් මක් කියන ෝඩය කතා විතරයි විශ්වාස කරන්න. ඔන්න කරගන්න වැඩේ ලංකාව කියන්න ගියොත් ගොඩක්දේවලනොමට කියන්ඩ නමුත් ලංකාවට වැලාදින වැඩේ පින්ගතුන හැම අතින්ම පිරිහිච්චි නිසුටික්. බුදුරජාණන්ස දේශනා කළේ යාදිසං අපදේබේජන් තාතිසං හරදය පලළන් යංකම්මං අරිස්සාමි කල්්‍යයානං අපාපකංවා තසදායාතු භවිසාමීති. යමෙක් වපුරන්නේ කුමක් දේ මෝහුට අස්සන්නවේ එ හොඳ ෝොනකෝවපුරන්නේද එමහුට අස්වන්නවේ. යම කොහෝ නරකෝ කර්මයක යදෙන්නේද එමහුට ඩයාද වේ. එ බුදුරජානාසික ධර්මය. උුදුප්‍යාන්ාසික ධර්මයක යන විශ්විය විද්‍යාව විශ්වේ විද්‍යාව. එන ඒනියායට අනුව යමෙක්ට කණ්ඩ බොන්ඩ ටික නැත්තේ ඉන්ඩ හිටින ජනක්ට ඇත්තේ තමන්ගේ තියන දුර්ධාන්තකම නිසානි. දන් දෙෙනෑ දාානත් දෙන්න කැමති නෑ. ආර්මහා සංගරත්න විශේවත් දන්දින්න ආර්මහා සංගරත්නි විශේදන්දෙද ගෙදරට අර මෙදුලට බඩගින්නේෙන් අහිංසක බල්ලෙට්ටවත් බත් ඇටයත් දෙන්න කැමැතිනේ. මාරමිනිස්සු. ඉඩ පස්සේ බවබෝගෙන් හිදිලා අරවිදියට කොළඹ නගට හිල උද්ඝෝෂණය කන අපිට කණ්ඩනෑ බොන්ඩනය කියලා. ඇයි මේ මුණේ මෙම වඩ හේතුව තමයි රටේ සියලුම දෙනා ධර්මින් ඇත්තීම. රටේ මිනිස්සු ලංකාවන්ුාධපුරේ ධර්මයට සමීපවෙල හිටපු කාලේ මේ ධර්ම විකෘතියක් නොතිබිච්ච කාලේ, ධර්මය ප්‍රකෘර්ති මත්ව තිබිච්ච කාලේ මහරාතාන් අන්සල ලක්ෂගානක් වැඩහිටිය මේ රටේ. මහරාතාන්සේ ලක්ෂගානක් වැඩහිට ධර්මය ප්‍රකෘති මත්ව තියෙන කාලේ. ධර්මය විකෘති වනාට පසතමයි විකෘති මිනිස් පරපුරක් බිහිවුණනි මේ රටේ. රටේ ප්‍රධානයක් ඉඳලා පහළ බොරවසි දක්වයිනි විකෘති මා සිකත්‍ය තියෙන මිනිස්ස. කෘති මාංසිකත්තියක් තියෙන්ය වුන්ට හැම අතින්ම වැලූ හම එගැන මනුෂ්‍යයක් වසිවත් ජීවත්තෙන් ඉගෙන කරනෑ දනතුරු. මනුස්ෂ්‍යයෙක් වසිංවත් ජීවත්වෙන දන්නේ. එ නිසා ලංකාවේ මේ ධර්ම විකෘතිය නිසා සාපයක් වුණා රටට මහරාතන් වහන්සේ අතුරු දහංම ලගිය පන්සල් පාලනා මේ අනුරාධපුරේ මේ අතන්වාස ලක්ෂ ාණක් වැඩවාසයකරපු මේ නගරේ එක්තර අදවසක මට යංගිෂ කර්ථාවයකට මේ ප්‍රදේශතියන පන්සල් ටිකට ඇවිදින්ට සිද්ද වුණා. හැම පන්සලක්මතිබුණි අන්ඳුරේ බෝහ පාන්සලල භික්ෂූන් හිටියමනෑ සමහර පන්සලල භික්ෂූන් හිටියත් නො හිටියාාවගේ උන්නත් මලාවාගේ. පන්සලමතිබුණන අන්දුුරේ ඉතින් ජන සමාජ කො දාලෝකයට පත්ෙන්. ික්ෂෝමින් ියන්දුරරිනං කොහමද මිනිස්සුන්ට ආලෝකයක් වන්. ඒනිසා මේ ධර්ම විකෘතිය දැංහරි තේරුන් අරගෙන මේ නිවැරදි කරඩ මිනිස්සු උත්සාගත්ති නැත්තං කවදාවත් හම්ඹේනිි නෑ නිවන් දකිනවති අසුගතියකටවත්යන්ඩ ඒනන් සියල්ල ඇතියන්ුව එකකාන්තයක් සියල නැතියනු තවාන්තයක්. ඇතේරු ගන නමකක්දව ෙන් ෝන මේ අන්ත දෙකෙම නිදහස්ස එෙන්ඩෝන සබ්බන් අත්තීතිකෝ කච්ඡායන අය මේකෝ අන්තෝ සියල්ල ඇතයනු කච්චායන එක අන්තයක් සබබන් නත්තීති අයන් දුතිය අන්තෝ සියල්ල නැතයනු දෙවනන්තියයි ඒතේදේ කච්ඡාන ඔබෝ අන්තේ අනුපගම්ම මජ්‍යේන තතාගතෝ දම්මන් දේශේතිී මෙන්න භාගතුන් වහන්සේ සියල්ල ඇත කිය නන්තෙටත් වැටින් නැතුව සියල්ල නැත කිය නන්තෙටත් වැින් නැතුව මැදයිඳගෙන බණ දේශනා කරනවා. ඒත්ේ ඒදේ කච්ඡාන උබෝ අන්තේ අනුපගම්ම මජ්‍යයන තතාගතා තතාගතුව දම්මන් දේශේති. ඇතය නන්තෙත් නෑ නැතය නන්තෙත් නෑ එතකොට මැද ඉන්නේ ඇත්තෙත් නැත නැත්තෙත් නැත කියලා නිමේ කියන්න. මැද කියිය. මැදමොකක්ද හේතු බලධර්මිය. මෙමොකදද එ මජ්‍ය මධ්‍යමකදද. අවි්‍යාපච්චා සංකාරා සංකාරපච්චා විඤ්ඥානං විඤ්ාන පච්චා නාමරූපන් නාමරපච්චා ස ලායතනං සලාධන පච්චා පස්සෝ පස්ස පපච්ා වේදන ේදෙන පච්චා තන්න තන්නාපච්චා උපානං උපාධන පච්චා බහෝ බවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණං සෝක පරිදේවානන් දුක්ක දෝමන සුපයා සම්බවන්තේ එවම තස්සකේවෙලස්ස දුක්කකන් දස්ස සමුදයහෝතියි. ඒඇවිල්ල අනුලෝමිය. එකගැන සසර ගොඩි නැගෙන ආකාරය. ප්‍රතිලෝමිය, අවිජ්‍යා නිරෝධ සංකාරණ නිරෝධ, සංකාර නිරෝදධ විඥා නිරෝධ, විඤ්ඥා නිරෝධ නාමුරූප නිරෝධ, නාමුරූප නිරෝධ ස නමුරූප නිරෝධ සලාඇත නිරෝධ සලාත නිරෝධ, පස්ස නිරෝධ පස්ස නිරෝධ වේදන නිරෝධ, වේදන නිරෝධ තන්හ නිරෝද තන්න නිරෝධ උපදා නිරෝධ උපාද නිෝධ බව නිරෝධ, ව නිරෝධ. ජාති නිරෝධ ජා මරණං සෝක පරිදේවාන දුක ොමන සුපයස නිරුද ජන්ත එව මේ තස්ස කවලස් දුක් අදස නිරෝධ හෝති. මෙන්න මධ්‍යම ප්‍රතිපදා මෙන්න මජ්ජය දැම්මකදකිවේ. ඇතකිවවත් න නැතකිවේත් නෑ මොකද කිවේ ඉතිමස් පින් සත් ඉදං හෝතීම ම සුපාදා ඉඳං උපාජ්‍යතය මෙහේතු ඇති කල්ලි මේ සේවේ මේ උපන් කල්ලි මේ උපදී මේ පවති. ති මස් පින් අසති ද ොහොති මස නිරෝධයි මන රද්්‍යැති මෙතු නොමැතිකල්ලි මෙසේ නොවේ මේ නුපන් කල්ලි මෙය නූපදී මෙය නො පවති ඒනං ඇතකි වෙත් නෑ නැතකි වෙත් නෑ හේතු ඇතිකල්ලී ඇත හේතු නොමැතිකල්ලි නැත කියලා ැකිවවේ. ඒනං යමෙක් මේ හේතු පළ සම්බන්ධය දකින්න නැතුව හේතු ඇතිකල්ලි කියන කතාව කියන්න නැතුව ඇත කිය ගෙන කත්වවැරදිී තු නැති කල්ලි කියන කතාව කිය නැතුව නැත කියනෙ කත්ව වැරදිී පටික්්ච සමුපාදය දැක්කෙන නැත්තයි යමයික් ඔොක තයිර. පටික්්ට සමුපාදයගෙන මේ හේතු පල ධර්මය දැක්ක නැත්තං කෙලි බෑහගන්නවා එක්කෝ ඇතකගේ නන්තිට බැහගන්නවා එක් නැතකගේ නන්තියටට බැෑැගන්නවා මේ අන්ත දෙක ැෑැගෙන තම ට පස ඇතද කින්නාද ඊට පසොකද කරන්නේ. එක්කෝ ඇතන් ඇතිගේ නන්තින්දගෙන වාදිවාද කරනවා. එක්ො නැති නන්තින්දගෙන වාදිවාද කරනවා මේ දෙකේ මිදක නවසානි කරන්නමොකක්ද. තනියම්ම තමන් විතරක් මේ මතිය දරාගෙන ඉන්නෑ. තවත් විශාල පිරිසකට මේක කොයි විදිියෙන්හරි කාන්දු කරනවා. ඒක දන බලේපාච්චි කරන්න බල මාධ්‍ය බලේපාච්චි කරන්න බලුවන් නො එක් ොෙක් බලපාවිච්චි කරලා අර අධර්මය සමාජකත කරනවා. සමාජකත කරලා තමුණුත් විනාසයනවා තව විශාල පිරිසකට විනාසෙන්ඩ පාර කපල දෙනවා. මෙන්න ධර්ම විකෘතිය කරන අපාධ. මෙ ධර්ම විකෘතිය ඇත්තටම මේ ධර්මය විකෘති කරනවා කියලා කියන කතාව මේ ලංකායි දැම් බහුලො වසයම කියවෙන එකක් පහුගගේ කාලි සෑහෙන් ආන්ගුල් ආන්දොලනාත්මක දේවල් වුණා භික්ෂූන් කල්ලි ගැහුණ අණ්ඩායන් හැදනා අනපනත්ගේන්ට හැදවා ත්‍රිපිටකය තුළ තියන අනිච්ච දුක් අනත්ත. සිංහලයෙන් පරිවර්තනය කල තියනෙ අනිතදු කනාාත්ම කියලා. පනතගේන් හතුුව පහුකාලෙ පාර්ලිමේන්තුවේ බණ කියනවාවනම් අනිත්ත දුක් අනාත්ම කියලා බණ කියන්නට ඕන කියලා. කොච්චර විකෘතිය පැල්බැඳගෙනද. කොච්චර විකෘතිය බින්න බැහලද. ඔවුන් අන්දකාර මනසේ. ඔවුන්ගේ අන්දකාර මනසේ කොච්ර විකෘතිය පැල් පැල් බැඳගෙන තියෙනවාද කියෙනවාවනම් කොච්චර බින්න බැහලද කියෙනවාන? එක්තරා පිරිසක් පනතක්ගේන්ට හැදවා අනිත්‍ය දුක්ක අනාත්ම කියලයි බණ කියන්න ඕන කියල. පනතකින් සම්මත කරන්නට හැදවා හදිසි අත්තඒ පනත සම්මත වනානං අද සනරාමර රාත්‍රී කෙළෙකක් මෙතන නෑහිනම්. එනම් සරාම රාත්්‍රය කෙකක් කියල වැඩකුත් නැමකට මම අනිත්‍ය දුක් අනාත්ම කියල බන කියඩ. අනිච්ච දුක් කනත් ධර්ම දශාවක් තියන්ඩ වෙන්න අපිට ලංකාවයායි. කොමද මාරයකි ගැටේ නමුත් බුදුප්‍යාන්නාන්සික ධර්මය යටපත් කරන්න වැරනිසා පනසකු ගණ්ඩ සිද්ධ වුණා වසානී බුදුරජාණනාන්ක ධර්මය යටපත් කරන්න හම්බේ නැක් කොයි මනේටවත් කොච්චුරු පෙන්න්නත්. ඒ හරියට අර මෝඩ මකුළුවෙක් අ මකුල් දෙලක් වියාගෙන විශාල සුල්ගක් නවත්තන්ට උත්සාගන්නවාගේ වැඩක් විශාල ප්‍රචන්්ඩ මාරෘතයක් නවත්තන්ඩ දරන උත්සාය වගේ මකුළවා. අමන භික්ෂූන් බුදුරජන් වහසක ධර්මය වාන්ඩ කල හිතන නම්. මංම අමන භික්‍ෂූන් කියන්නේ බුදුපියාන් වනාහසක බුද්ධස්ශ්‍රාව කැන්ට ෙවනෙවේ දේවදත්ත නිකායි භික්ෂූන්ට. එදා ඉන්දම දේවදත්න නිකායි භික්ෂුන් අද වෙනකම පැවතිෙනව ලංකා වෙත්තින්නවා. අඩු වැඩ වසේ එක් කෙන තින්නෙක් කරන්න. හැමෝමනි වී ඉති මෙන්න මෙයායමොකද කරන්නේ එදා තමන්ගේ ගුරුවරය කරපු වැඩේ අදවුම් කරනවා. එදා ගුරුවරයමකද කරේ එදා ගුරුවරයා කරේත් බුදුරජාණාන්සේකකි ධර්මයට පිටිංගේ ඉල්ලා තමන්ට ඕමුණාව උමුණයිව පනවගෙන තමන්ට කැමති ආකාරෙන් ජීවත්්‍ය ච්චේක. අන්නේකම තමයි අද මෙයායත් කරන්න.